नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स मैंने ने सदा सम्मान योगा कर पिनपनी अधर भावनानुयोगी वैरसकान रात्रि नमी दक्का पैदा ना समय आस्था जब ये पैदे काले अर्गिन विज्ञान वांसे दिशना कल धर्मी अन्य कोटस साक्षात्कार में मार्गिन दिशना उपदेश परिवर्तन करके नहीं मैं अपने सामान्य पुरुष या कार्य टे अदत निकार करके नहीं हम संधा मैं पिंडुं दन्ना उपार्दि अभी तोरा गें तिवेना සම්මාදිට්ඨියනති මාත්‍රිකාව එවත් ආර්ය අෂ්ටාංග මාර්ගයේ තිබෙනා වූ පළවෙනි ආර්ය මාර්ගය. ඒ අපි තෝරාගත්තා වූ කොටසට අදාළ පළවෙනි ධර්ම දේශනාව ඊයේ පැවැත්ුණා. අද පැවැත්වෙන්නේ දෙවන ධර්ම දේශනාවයි. ඒ ධර්ම දේශනාව සඳහා අපේ සාමාන්‍ය සම්ප්‍රදායට අනුකූලව දවසට සුදුසු අනුමාත්‍රිකාවක් අපි සම්මත කරගත යුතුයි. ඒ සඳහා මේ අවස්ථාවේදී මේ ස්වාමීන් වහන්සේ පුංචි ප්‍රශ්නයක් එහෙම නැත්නම් පුංචි අදහසක් යෝජනාවක් මේ සභාවට ඉදිරිපත් කරනවා සුපුරුදු පරිදි. අපි ඊයේ ඉදිරිපත් කරගත්ත සලායතන බව හඳුනා ගැනීම සම්මාදිට්ඨිය කියන ඊයේ ධර්ම දේශනාවක් කරගෙන ගියා. අද මේ ආන්දර එතින් තව පොඩ්ඩක් මෙහාට ඇවිල්ලා මෙන්න මේ වගේ යෝජනාවක් කරොත් එහෙම සලායතනේ හැට ගැනීම හඳුනා ගැනීම සලායතනේ හැට ගැනීම හඳුනා ගැනීම සම්මාදිට්ඨිය කියලා කිව්වොත් මේ පින්නතුන් මොකක්ද දක්වන්නා උපදේශය සලායතනය හට ගැනීම සම්මාදිට්ඨිය කියලා කිව්වද මොකද්ද අපේ ප්‍රතිචාර වෙන්නේ උදේ සභාව ඉස්සප්තේල ඉඳලා හරියන්නේ නැහැ දැන් අදත් ප්‍රකාශ වෙන දුර්ලෝසු නතර වෙන්නේ අපිට අනුගල හිටියද සම්මාදිට්ඨිය එන්නේ අයින් කියන්නේ මේකට වර්තාව නැත්තනොන දැන් මේක පස්සේ අහනකොට බඩු කොටස් කොටස් ඇහෙන්නේ සම්මාදිට්ඨිය සම්මාදිට්ඨිය සම්මාදිට්ඨිය
සලායතනෙ මත ඇසේ හට ගැනීම සම්මාදිට්ඨි. සම්මාදිට්ඨි කියන්නේ සාමාන්‍යයෙන් අපි කියන්නේ නිට්ඨ අනිට්ඨ සුඛ ආකාරයට බැලීම. එහෙම නැත්නම් අපි කියනවා චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධ කර ගැනීමට උත්සාහ ගැනීම. ඒක තමයි සාමාන්‍ය සම්මාදිට්ඨි කියලා ලෞකික සම්මාදිට්ඨි විදිහට අපි අර්ථ දක්වන්නේ. මෙතෙන්දී අපි එතනින් මෙහාට ඇවිල්ලා අපි කියනවා ඇස හට ගැනීම හඳුනා ගැනීම සම්මාදිට්ඨිය. කොහොමද ඒක සම්මාදිට්ඨිය? අපි ඇස නිසා හඳුනා ගන්නවා රූපයක්. ඒ රූපය අපිට ඇත්තටම පුළුවන්කම් තියෙනවා නේද? මේක යත ස්වභාවය දැනගන්න අපි රූපය හරහා රූපය හරහා යථා ස්වභාවය දැනගන්න පුළුවන්. ඒක කොහොමද ඒක සම්මාදිට්ඨිය වෙන්නේ? ඒක එතකොට දැන් අපි ඇත්තටම එතනදී රූපය කියලා ගන්නයි සම්පර වේලාවට අපි එතෙන්දී මිත්‍යා දෘෂ්ටියකට යනවා. සම්මාදිට්ඨිය අපිට සම්මාදිට්ඨිය තුනක් ඒක පාවිච්චි යොදා ගන්න පුළුවන්. සම්මාදිට්ඨියට උනත් ඒක යොදා ගන්න පුළුවන්. ඒ පැහැදිලිම දේනික ඇසත් එක්ක රූපේ සම්බන්ධ කරපු නිසා පොඩි පැහැදිලි කිරීමක් මදි වගේ මට තේරෙන්නේ. රූපේ සම්බන්ධ නොකර ගත්තොත් එහෙම මොකද අපිට? ඇස නිසා රූපය හටගන්නේ නැහනේ. ඇස හටගන්නේ රූපේ නිසා. එහෙම නේද? සලායතනය හටගන්නේ ආරම්මණයක් නිසා. අරමුණක් නැත්නම් සලායතනයක් හටගන්නේ නැහැ. සලායතනයකට අත්‍යවශ්‍ය කාරණයක් තියෙන්න ඕනේ. ඒ කාරණේ තමයි අපි කියන්නේ ප්‍රත්‍ය කියලා ආරම්භය. ඇසට නම් වර්ණ රූපයක්. හරි අනිස්තරම්මණයක් හරි. මොකද අපි ඒකට ඇලීමක් ගැටීමක් ඇති කරගන්නවා. ඒක ඒ දෙකෙන්ම මධ්‍යම ප්‍රතිපදාව ඉඳලා අපි ඒක අරමුණ දිහා බැලුවොත් මම හිතනවා අපි ඒකට සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨිය වෙනවා කියලා. අපි මෙහෙම ඉදිරිපත් කරගත්තොත් එහෙම නෑ. ඒ කියන්නේ දැන් ඇලීමක් ගැටීමක් කෙනෙකුට ඇති වෙන්නේ සලායතනයක් හටගත්තොත් පමණයි. නැත්තම් ඇලීමක් ගැටීමක් ඇති වෙන්න පුළුවන්ද? සලායතනයක් හටගත්තේ නැත්තම් ඇලීමක් ගැටීමක් ඇති වෙන්නේ නැහැ. මේ සලායතනයක් හටගත්තේ නැත්තම් රූපයක් නැහැ. රූපය කියලා කියන්නේ ආරම්භණේ නෙමෙයිද? ඒ සලායතනය ආරාට ගන්නා වූ විඥානය, ගෝචර විඥානය. ඇස හටගත්තා නම් ඇස හරහාට ගන්නවා චක්කු විඤ්ඤාණය. චක්කු විඤ්ඤාණය තමයි මේ පුතග්ජන පුජ්‍යලයා බාරගන්නේ රූපයක් කියලා. ඒ චක්කු විඤ්ඤාණයට පෙන්වන්නා වූ රූපය හරහා තමයි මේ ලෝකේ අපි ඇලෙන්නේ ගැටෙන්නේ. ඒ කියන්නේ ඇහැ නැත්තම් ඇහැ නැති කෙනෙකුට අපි උදාහරණයක්වත් එහෙම අන්ධයෙකුට ඇහැ නිසා රූප හටගන්නේ නැහැ. ඒ නිසා ඒ අන්ධයාට ඇහත් එක්ක හටගන්නා රූප සම්බන්ධයෙන් ඇලීම ගැටීමක් නැහැ. ඒ වගේම බීරෙක් ගත්තොත් එහෙම බීරෙකුට කන නිසා රූපයක් හටගන්නේ නැහැ. කියන්නේ සද්දයක් නැහැ අර. ඒ නිසා සද්දයක් සම්බන්ධයෙන් බීරෙකුට ඇලීම ගැටීමක් නැහැ. අන්න ඒ වගේ එහෙමනම් ඇහැ හටගත්තේ නැත්නම් එක්ක කන හටගත්තේ නැත්නම් එහෙම නැත්නම් සලායතනයක් හටගත්තේ නැත්නම් මේ මගේ අභ්‍යන්තරය මගෙන් එළියට යන්නේ නැහැ. මගේ අභ්‍යන්තරය මගෙන් එළියට යන්නේ මගේ අභ්‍යන්තරයේ එළියට යන්නේ අනිවාර්යයෙන්ම මගේ සලායතනයක් හරහා. සලායතනය අක්‍රීය තාක්කල් එනත සලායතනය සංවර වෙලා තියෙන තාක්කල් උදාහරණයක් වතෙම මම ඇහැ වහගෙන ඉන්න තාක්කල් මට ඇහැ හරහා රූප පේන්නේ. එහෙමනම් ඒ වෙලාව තුල ඇහැ සම්බන්ධයෙන් මගේ කිසිම ඇලීමක් ගැටීමක් උපේක්ෂාවක් මුළු ලෝකේ සම්බන්ධයෙන්ම නැහැ. එහෙනම් මෙතන නිදහස් වෙලා ඉන්නේ. එහෙමනම් එතෙන්දී මට අවබෝධ වෙලා තියෙනවා චතුරාර්ය සත්‍ය. දැන් මට දුක හටගත්තේ මේ ඇහැ හටගත්ත නිසායි කියන එක එතෙන්දී මට එහෙනම් අවබෝධ වෙලා තියෙන්න ඕන. එහෙම නැත්තම් මේ ඇහැ කියන එක හටගන්නවා මිසක් මේක නිත්‍ය වශයෙන් තියෙන එකක් නෙමෙයි කියන එක මට එතනදී අවබෝධ වෙන්න. ඒ කියන්නේ එමනම් සම්මාදිට්ඨිය.
එහෙනම් අපිට එකඟ වෙන්න පුළුවන් සලායතනයක හට ගැනීම කියලා කියන්නේ ලායතනික හට ගැනීම දැන ගැනීම හඳුනා ගැනීම කියලා කියන්නේ සම්මාදිට්ඨි. එවනම් දැන් එකඟතාවයේ මත අපි බලමු මේකට අදාළව පසුගිය සෙනසුරාදා පැවති ධර්ම දේශනාව උපයෝගී කරගත්ත ඊයේ අදත් අපි ඊය ඇති කරගත්තා වූ මතය එකඟතාවයේ මත ඒක අපි උපයෝගී කරගන්න උත්සාහ කරනවා. අපි බලමු මේ සඳහා පුංචි කොටසක්කට සවන් දීලා කොයි ආකාරයෙන්ද අපිට මෙතනින් එහාට මේක බෙස ගන්න පුළුවන් කියලා කරගන්න ඕනේ අපේ සීලය. ඇස බව ගනීනා. ඒක සම්මාදිට්ඨිය නම් දැන් මේ ආමුතු කෝදී සම්මාදිට්ඨිය ගැන සීලය කියන සම්මාදිට්ඨිය කියලා දැන් සීල දෙන එකඟ වුණා. දැන් නැවත වරක් අපි කියනවා සමානයි ඒක සීලයට කියලා. දැන් මොකද්ද අපි අදහස්? කොහොමද අපි එහෙම කියන්නේ? එහෙම කියන්න පුළුවන්ද? පුළුවන්. කොහොමද කියන්නේ? ඔව්. ආරම්මණය නෙමෙයි ආරම්මණය ආරම්මණයයි සලායතන එකතු වීම නිසා තමයි චක්කු විඥානය හටගන්නේ. ඒ චක්කු විඥානයයි ඔය තුන ස්පර්ශ වුණාම එනා වූ එක තමයි අපි ඔබෙන් රූපේ කියලා. නෑ සමාවන්නේ චක්කු විඥානයට තමයි අපි කියන්නේ රූපේ කියලා. එතකොට ඒ රූපේ දැන් කොහොමද සීලයට තමයි. කියන්නේ හට ගන්නා වූ සලායතනය නිසා ඉන්නා වූ අභ්‍යන්තරයට එන්නා වූ රූපය කෙරෙහි ඇලීමක් හෝ ගැටීමක් හෝ උපේක්ෂාවක් ඇති වෙනවා. ඒක පුතග්ජනයට නතර කරන්න පුළුවන් එකක් නෙමෙයි. එමනම් ඒක නතර කරන්න පුළුවන් වෙන්නේ ඒ සඳහා වන ශික්ෂාවකින් පමණයි. ඒ සඳහා වන ශික්ෂාව තමයි බුදු පියාණන් වහන්සේ අපිට අනුදැනුවා දාලා තියෙන්නේ සීල ශික්ෂාව. යනු මෙතන අපි දැන් මේ සීලය කියලා කියන්නේ යන්නේ මේ සීලය කියලා මේ අබුද්ධෝත්පාද කාලවලත් තිබෙන්නා වූ ලෝකයේ සමදාම තිබෙන්නා වූ සීලය කියන එකට එහා ගිය සීල ශික්ෂාවට. ඒ සීල ශික්ෂාව ආරක්ෂා කරන්න බෑ සලායතනයේ හට ගැනීමක් අවබෝධ නොකරගන්න කෙනෙකුට. සලායතනයේ හටගත්තා. සලායතනයේ හටගත්ත නිසා මගේ ඇලීමක් ගැටීමක් උපේක්ෂාවක් හටගන්න පුළුවන් කියන එක
අවබෝධයෙන් හිටියොත් විතරයි මට පුළුවන් වෙන්නේ මගේ සීලය ආරක්ෂා කරගන්න. නැත්තම් මගේ සීලය ආරක්ෂා කරගන්න බැහැ. එහෙමනම් සම්මාදිට්ඨිය මෙතෙන්දී අපිට සමාන කරන්න පුළුවන් සීලයට සීලය සමාන කරන්න පුළුවන් සලායතනයේ හට ගැනීම හඳුනා ගැනීම. දැන් එහෙමනම් ප්‍රායෝගික තලයේදී කොහොමද අපි ඔක සම්බන්ධ කරගන්නේ? රාග තලයේදී අපි කොහොමද ඔක සම්බන්ධ කරගන්නේ? අපි බලමු තවත් පොඩ්ඩක් එහාට ගිහිල්ලා මේක මොකද්ද අපිට ලැබෙන්නා වූ උත්තරය කියලා. දැන් මොකද්ද අපි මේකට සම්බන්ධ කරගන්න ඕන තවත් එකක්? බුද්ධෝත්පාද කාලයේ තිබෙනා වූ සීලය ගැන නෙමෙයි මේ ආමෘගේ දේශනාව සාකච්ඡා කරන්නේ. සීල ශික්ෂා. සීල ශික්ෂාව කියලා කියන්නේ සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ජීව තුනම. දැන් ආමෘ බලින් කිව්වා ඇස බව ගැනීම සම්මාදිට්ඨිය කියලා. පළවෙනි ආර්ය අෂ්ටාංග මාර්ගයේ පළවෙනි. දැන් මේ ආමෘ කියනවා මේක සීල ශික්ෂා. සීල ශික්ෂා කියලා කියන්නේ ඊට ඉදිරියට තියෙනා වූ මාර්ග තුනක් කියලා කියන්නේ. ඒක තේරුම් ගන්න පැහැදිලි මේ සීලය කියන මේ ආමෘ කතා කරන්නේ නෑ වෙන සීලයක්. මේ ආමෘ සීලය කියන කොතනෝ කතා කරන්නේ කතා කරන්නේ සීල ශික්ෂා. සීල ශික්ෂා කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය තවත් ආකාරයකට බුදු ආමෘ දේශනා කරපු ස්වරූපය. බුදුන් තෝක තකටයි. එතකොට දැන් මොකද කියන්නේ? ඇස බව දැනීම වෙනත් අපි දැන් ඒක මොනවම අපි අත්තර අපි ගත්ත උදාහරණ ආසස් ප්‍රසවදිකම් කන කන බව දැනීම කන කන බව හඳුනා ගැනීම සීලයෙන් කියලා කිව්වොත් හරිද? වැරදි. සීල ශික්ෂාවයි කිව්වේ හරි. කොහොමද හරි? ඉතින් කන කන බව දැන ගැනීම සඳහා මම දැන් නැවතර ආස්වාසයට ඉදිමු කරගෙන ඉන්නවා. අර කලින් කියපු විදියට ඒ විදිහම කරගෙන ඉන්නකොට මට ආස්වාදය දැනෙන්න පුළුවන්. ආස්වාදය නොදැනෙන්න පුළුවන්. එතකොට ආස්වාදය දැනෙනවා කියලා කියන්නේ මගේ සීලය ආරක්ෂා වෙනවද ආරක්ෂා නොවෙනවද? සීයෙන් නොනින් බැලුවා නම් මගේ සීලය ආරක්ෂා වෙලා. සීයෙන් නොනින් බැලුවේ නැත්තම් මගේ සීලය ආරක්ෂා වෙලා නැහැ. එහෙනම් සිල් රකින්න පුළුවන්ද කාට හරි කන්න කන බව නොදැක? බැ. දැන් මොකද? මෙතෙක් කල් මම සිල් රැක්කයි කියලා හිතන්නේ නේද? කාට හරි අතුසමි ගැනව මම සිල් රැක්කේ නැහැ මගේ සිල් ගැටුනේ. දැන් මොකද කියන්නේ? මෙතෙක් කල් මම සිල් රැක්කයි කියලා දැන් අපි ඉස්සෙල්ලා කමටහන් සාකච්ඡා කරපු වෙලාවේදී තම තමන්ගේ තිබුණා වූ අත්දැකීම් වල මේක අන්තර්ගත කරගෙන බලන්න. තමන්ගේ සීලයේ වෙලාවේ ආරක්ෂා වෙලා තිබිලාද? ආරක්ෂා වෙලා තිබිලා බව තමන් දැනගෙන ඉන්නවද? එහෙනම් තමන්ගේ සීලයේ වෙලාවේ කැඩිලාද? කැඩිච්ච බව තමන් දන්නවද? කැඩුණ බව දන්නවනම් ඒක ප්‍රතිසංස්කරණය කරගන්න පියවර අරන් තියෙනවා. එහෙමයි. එහෙනම් ඒ වෙලාවේ ආපු මේ ප්‍රශ්න අහනවා. කමටන් දෙනකොට ආපු මේ ප්‍රශ්නේ මනම් ඇහෙනවද? මට ආස්වාසය දැනෙන්නේ නැහැ, ප්‍රාස්වාසය විතරක් දැනෙන්නේ කියලා මේ ප්‍රශ්නයක් අහනවද? තමන්ගේ සීලය ආරක්ෂා වෙලා තියෙන බව දැනගෙන හිටියනම්, එක්ක සීලය කැඩිච්ච බව දැනගෙන හිටියනම්, කැඩිච්ච සීලය ප්‍රතිසංස්කරණය කළාම නැත්නම් අලුත් වැඩියා කරගෙන හිටියනම්, එහෙම ප්‍රශ්නයක් ඇවිල්ලා මෙතන අහන්න දිනවද? තියනවද? එනම් මේ පරයන්කේ වෙලාවේදී බුදුහාමුදුරුවෝ පරයන්ක රැඟට වැඩම කරන්නේ නැයි කියන එක දැන් තේරුම් ගන්න ඕනේ. සංසාරයෙන් එතෙර වෙන්න බුදුහාමුදුරුවෝ මාර්ගය දේශනා කරන මිසක් බුදුහාමුදුරුවෝ වෙනත් ඔය දෙවිවරු වගේ අනිකුත් ආගම්වල කියන වගේ ගැලුම්කාරයෙක් නෙමෙයි.
බුදුපියාණන් වහන්සේ කියන්නේ ලෝකේ ගැලුම්කාරයෙක් නෙමෙයි බුදුපියාණන් වහන්සේ කියන්නේ මාර්ගෝපදේශකෙක් පමණයි උන්වහන්සේ දේශනා කරා මම මාර්ගෝපදේශකෙක් පමණයි මට බෑ උඹලා නුඹ දෙගෙන යන්න මට පුළුවන් මාර්ගය පෙන්වන්න පමණයි මෙන්න මාර්ගය පෙන්වලා තියෙනවා මේ මාර්ගය යන ඕන කෙනෙකුට කෙලවරේ නිවන තියෙනවා ඉතින් යන්න තිබෙනවා මාර්ගය තමයි මේ ආරෂ්ඨාංග මාර්ගය මේ මාර්ගය තමයි මේ අපි දැන් මේ සාකච්ඡා කරමින් ඉන්නේ ඒතර ඒ මාර්ගයේ මුලට නුගිය කෙනෙක් එහෙමනම් ඔය බුදුහාමුදුරුවෝ මාර්ගයේ යනවායි කියන එක බොරුවක් කියන එක අපි දැන් පිළිගරගෙන ඉඳිනවා කලින්ම ආර්ය අෂ්ටාංග මාර්ගය හරහා නොවන වෙනත් මොන මාර්ගයක් හරහා හෝ කවුරු හරි මේ ධර්මවන්දම් ප්‍රතිපදාව යෙදෙනවායි කියලා කියනවනම් එයා ඉන්නේ අමු මොහයක අවිද්‍යාවක එහෙම නැත්නම් මෝඩකම කියන එක අපි කලින් තහවුරු කරගෙන තියෙන අපේ දේශන නමුත් මේ භාවනා ලෝකයේ 99.99% තියෙන්නේ ඒ වගේව තමයි. මේ පින්නතුන් සියලු දෙනා පිළි අරගෙන තියෙන මේ වුණිට ඒ තැන් වලට අහු වෙලා ඉඳලා අපි දැන් මේ ඒවයින් ගොඩ ඇවිල්ලා මේ ඇවිල්ලා ඉන්නේ කියන්නේ. හැබැයි ඒවයින් ගොඩාවයි කියන එක තමන්ගේ සම්මාදිට්ඨිය පිහිටෙවයි කියන එක කියන්නේ හිතාගෙන ඉන්නවනම් මේ පින්නතුන් අන්න එතන තමයි මේ පින්නතුන්ගේ මිත්‍යා දිට්ඨිය පටන් ගන්න අප. මේ හඳුරන්න එතන විදිහට නම් ඒ වෙලා තියෙන්නේ මේ පින්නතුන් මෙතෙන්ට ඇවිල්ලා මෙතනදී මේක නැවත වරක් මිත්‍යා දිට්ඨිය බවට පරිවර්තනය කරගෙන තියෙනවා. ඒ කියන්නේ ලෝකයා මේ නිවන් මාර්ගය කියලා අරගෙන තිබෙනා වූ මාර්ගය වැරදි, ඒ වැරදි මාර්ගය මෙතෙක් හිටියා අපේ කාලේ නාස්ති වුණා. ඒක නිසා අපි එතනින් ගැලුණා. හැබැයි ඒ ගැලුණාට එතනින් එකතු කරගත්තා වූ කුණු ගොඩ එතන කියලා ආවේ නම් නැහැ. කාට හරි කියන්න පුළුවන් තමන්ගේ කුණු ගොඩ කියලායි මං ආවේ කියලා. කාටවත් කියන්න පුළුවන්ද? ඔකට හොඳ උදාහරණයක් එදා මේ ස්වාමීන් වහන්සේ දුන්නා තමයි අපි සාකච්ඡා කරා. මං හිතන්නේ මේකේ අවසන් ඊළඟ හරියදී අපිට අහන්න ලැබෙයි. අන්න නොලැබුණොත් අපිට හිත අනිද්දාට හරි අහන්න ලැබෙවි. අන්න ඒක අපි මේ වෙලාවේ මතක් කරගන්නේ නැහැ කිසි. ඕනනම් මේ පින්නතුන්ගේ මනසට මෙනෙහි කාර්යයට පාවිච්චි කිරීම සඳහා මේ වචනේ විතරක් මේ වෙලාවේදී මේ හම්බුනේ කියන්න. ඕකට තමයි කියන්නේ මේ පලංචියේ පදිංචි වෙනවා. මේ පින්නතුන් දැන් මේ පලංචියේ පදිංචි වෙලා ඉන්නේ. ගේ හදන්නේ නැහැ ගේ හදන්න ගහපු පලංචිය පදිංචි වෙලා ඉන්නේ කන්ද සිල් දෙනවා මේ ආමුදුරට හම් වෙලා තිබෙන්නා වූ කණ්ඩායමක් මේ සංසාරයේදී සංසාරයෙන් ඈතර වෙන්න කියලා මේ භවයේදී මේ ආමුදුරු මේ බණ කියන්න පටන් අරගෙන දැන් අවුරුද්දකට වැඩි ටිකක් කල ආමුදුරන්ගේ කාලය අඩු වෙනකට මේවා කරපු ඒ කාලය තුල මේ ආමුදුරන්ට තවම හම් වෙලා නැහැ එක්කෙනෙක්වත් පලංචියේ ගෙවල් හදපු නේද ඒ පලංචියේ පදිංචි නෙවෙයි සෑම කෙනෙම පලංචියේ පදිංචි වෙලා ඉන්නේ තවම හැබැයි දන්නේ නැහැ මම පලංචියේ පදිංචි වෙලා ඉන්නේ හැමෝම හිතන් ඉන්නේ මම මේ ගෙදරයි පදිංචි වෙලා ඉන්නේ කියලා මේ පලංචියේ ගෙට වඩා ශක්තිමත් දැක් ඔකට තමයි කියන්නේ සමාධිය සතිය කියලා සමාධිය සතිය හදන්න කියලා බුදුහාමුදුරු දේශනා කරන්නේ ප්‍රඥාව හදන්න. හැබැයි මේ පින්නතුන් අදලා තියෙන්නේ ප්‍රඥාව හදන්න නෙමෙයි සමාධිය පාවිච්චි කරන්නයි සතිය පාවිච්චි කරන්නේ. දිනදා ගෙදර වැඩ වලට සතිය තියාගන්නයි ගෙදර වැඩ ටිකක් වැඩි වෙලා උළු ටිකක් කරගෙන වලවට සමාධියට ගිහිල්ලා සුඛය ගන්නයි තමයි මේ දෙක හදන්නේ. එහා ඔය දෙක අතර කවුරු ඉන්නවද උසන්බන්නේ? තමන්ට තේරෙනවා ඊට වඩා එහාට ගිය සමාධියකුයි මං හදලා තින්නේ ඊට වඩා එහාට ගිය සතියකුයි මං හදලා තින්නේ. ඒක නිසා තමයි බුදු පියාණන් වහන්සේ තවත් පැත්තකින් මේක අපිට ආධාරයක් දෙනවා. සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම කියලා බුදුහාමුදුරුවෝ බෝධිපාක්ෂික ධර්ම 37ක් දේශනා කළා. ඒ 37න් 8ක් තමයි ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන්නේ. ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙනකොට තවත් වැඩෙනවා කියලා බුදුහාමුදුරුව වෙන වෙනම කොටස් වලට කඩ කඩ තව තව ඒවා දෙනවා. ඒ එකකවත් පින්නතුනි අලුත් අලුත් දේවල් නෙමෙයි තියෙන්නේ එකම දේ බුදු පියාණන් වහන්සේ මේ ලෝකේ කෙරෙහි තුන්නා වූ මහත් වූ අනුකම්පාව නිසාම මහත් වූ කරුණාව නිසාම
විනස් වෙනස් ආකාරයෙන් දේශනා කරපු දේවල් පමණයි. එතෙන්දී බුදුපියාණන් වහන්සේ ඉතාමත් අනුකම්පාවෙන් කරුණාවෙන් දේශනා කරපු තවත් බෝධිපාක්ෂික ධර්මයකට අපිට යන්න පුළුවන්. ඒක තමයි අපි කලින් කමඩන් වෙලාවත් මම හිතන්නේ මතක් කරගත්තා ඉන්ද්‍රිය පංච ඉන්ද්‍රිය. මොනවාද පංච ඉන්ද්‍රියන් කියලා කියන්නේ? සද්ධා ඉන්ද්‍රිය, වීර ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය. උතන්දී ඔය වීර ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය සහ සමාධි ඉන්ද්‍රිය කියලා කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ තිබෙනා වූ දෙවනි ශික්ෂාවේ කොටස් තුන. සමාධි ශික්ෂාවේ තිබෙනා වූ සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි ඒ ආකාරයෙන්ම බුදුහාමුදුරුවෝ මෙතන දේශනා කරනවා. වීරිය ඉන්ද්‍රිය කියන්නේ සම්මා වායාමය, සති ඉන්ද්‍රිය කියලා කියන්නේ සම්මා සතිය, සමාධි ඉන්ද්‍රිය කියලා කියන්නේ සම්මා සමාධි. ඊළඟට මෙතන නැති වෙනත් එකක් එතනදි දේශනා කරනවා. ශ්‍රද්ධා ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය කියන්නේ මෙතන තිබෙන්නා වූ ප්‍රඥා ශික්ෂා. ආර්ය අෂ්ටාංග මාර්ගයේ නැති ශ්‍රද්ධාවක් පිළිබඳව බුදුහාමුදුරුවෝ එතනදි දේශනා කරනවා. ඔන්න ඔය ශ්‍රද්ධාව හදාගන්න මේ පින්නතුන් උත්සාහ කළා කියනවාද? තමන්ගේ මේ ධර්මානුධර්ම ප්‍රතිපදාව තුල කවුරු හරි උත්සාහයක් කරන් තියෙනවා මෙතෙක් කල් අදපු සතිය හා සමාධිය තුල තමන් වීරය කළා කියනවාද? තමන්ගේ ශ්‍රද්ධාව වර්ධනය කරගන්න. වර්ධනය කරගන්න වීරය කළා තියෙනවා නම්, උත්සාහ කළා තියෙනවා නම් ඒකේ ප්‍රතිඵල තමන්ට තියෙනවා නම් දැන් කියන්න පුළුවන්. ගමන්ගේ වෙන විදිහකට ඇහුවොත් එහෙම ওই ප්‍රශ්නේ මහඳුරෝ ඔය මෙතෙක් කල් අවුරුදු 3ක් කරා, 5ක් කරා, 7ක් කරා, 10ක්, 15ක්, 20ක් කරා කියන ඔය ධර්මානුධර්ම ප්‍රතිපදාව තුළ මගේ සද්දා ඉන්ද්‍රිය එහෙම නැත්නම් මගේ සද්දාව වර්ධනය වෙලා තියෙනවා. වර්ධනය වීම අඩු වශයෙන් ආරම්භ වෙලාවක් තියෙනවා. තමන්ගේ අත්දැකීම් හරහා උත්තර දෙන්න ඕනේ වැඩේ. මේ ආමු මේ දේශනා කරලා වැඩක් නැහැ. ඔක් කෙනෙකුටවත් මේවා යන්නේ නැහැ. ඔක්කොම කලව අනිත් පැත්තට මුණින් අතර හරවල දෙන්න. ඒ නිසා කලේ සෙබ්දු පැත්තට හරව ගන්න ඉස්සෙල්ලා උඩු පැත්තට හරවන්න නැතුව මෙයාට උත්තර දීලා වැඩක් නැහැ ගුරුට ආමු. ආමුදුරංග විදර්ශනාව කෙරෙවි. ආමුදුරංගේ වේලේ ආමුදුරංග ගමනේ ආවි. ආමුදුරු නිවන් දකීවි. ඒක අර්ජුන් දකින්න තියෙන එකක් නෙමෙයිනේ. ඒ නිසා ආමුදුරංගේ ගැටලුවක් නෙමෙයි මෙතන තියෙන්නේ. ගැටලුව තියෙන පින්න තුනක්. ආමුදුරුවන්ගෙන් උදව්වක් අවශ්‍ය නම් ඉතින් පින්නතුන් නේටි දැනගන්න ඕන කලේ අනිත් පැත්ත හරවලා කිලින් අතර දීලා ඉන්න කලේට වක් කරගන්න. මේ වයින් වෙලා මහා වැස්සේන වෙලාව කලේට වතුර පුරව ගන්න පුළුවන් වෙලා. හැබැයි මේ වෙලාවේ කලේ අනිත් පැත්ත හරවලා තියාගෙන හරියන්නේ නැහැ. කලේ මුණින් අතර හරවලා තියෙන එක අනිත් පැත්ත හරව ගන්නත් ඕන. හැබැයි කලේ තියෙන හිල් ටික වහ ගන්නත් ඕන. ඔන්න කලේ තියෙන හිල් ටිකට මේ ආමුදුර කියන මේ වෙලාවේදී කලේ තියෙන හිල් ටික තමයි මේ සීලය ආරක්ෂා නොවි. ඒ නිසා කලේ ඇතුළට මොනව දැම්මත් වැඩක් නැහැ. දාන සියල්ල කලින් ආපුව පැත්තකට. මොකද සීලය ආරක්ෂා නොවන කෙනෙක්ගේ කිසියම් දෙයක් ඒ තමන්ගේ ප්‍රතිපදාව තුළ එහෙම නැත්නම් ගුණධර්ම තුළ ඉතිරි වෙන්නේ සීලය කියලා කියන්නේ හික්මීම. හික්මෙනවයි කියලා කියන්නේ මගේ ಗುಣධර්ම වර්ධනය වෙන්න ඕන, මට දැනෙන්න බාහිරයට දැනෙන්න. ඒකට මගේ මේ දාන්නා වූ හික්මීමේ කොටස් ටික මම දාන්නා වූ භාජනයේ හිල් වෙලා තියෙනවා නම් ඒ භාජනය තුර නතර වෙලා තියෙනවා. නතර වෙලා තියෙනවා නම් දාලාගත්තර කමන්න. එහෙම නැත්තම් නතර වෙලා එතකොට කලේ මුණින් අතර හරවල තියෙනවායි කියන එකද මේ වෙලාවේ මේ ආඳුරු කියනවා. අශ්‍රද්ධාවෙනුයි මේ සියලු දෙනා ඉන්නේ. කලේ මුණින් අතර හරවන්න කියලා කියන්නේ
සද්ධාව පීටුවා ගන්න කියන එක. සද්ධාව පීටුවා ගත්තොදී පමණක් ඔය කලයට වතුර ඒ කියන්නේ සද්ධාව පීටෙවී නැත්නම් සද්ධාව වර්ධනය වෙන්නේ මම දන්නේ නැහැ මේ ධර්මයේ කොච්චර ගැඹුරුද කියලා. මේ කියන එක වචනයක්වත් තේරෙන්නේ නැති බව නම් තේරෙයි. මොනවා තේරෙන්නේ? දැන් මොකද්ද තේරෙන්නේ නැත්නම් දැන් මොකද්ද තමන්ගේ අඩුපාඩුවක් තියෙනවද නැද්ද? තියෙනවා නම් මොකද්ද කරන්න ඕනේ කියලා කියන්නේ. සද්ධාව වර්ධනය කරනවා දැන් මොකද්ද කරන්න ඕනේ? මේ මොහොතේදී මගේ ශ්‍රද්ධාව වර්ධනය කරන්න මම මොකද කරන්න ඕනේ? දැන් මේ වෙලාවේ ඉන්නේ ධම්මානුදම් ප්‍රතිපදාවේද නැද්ද? ධම්මානුදම් ප්‍රතිපදාවේ තමයි මේ ඉන්නේ. එහෙනම් මේ මොහොතේදී ධම්මානුදම් ප්‍රතිපදාවේ ඉන්න මම මොකද්ද කළ යුතු කාර්යය? සීල ශික්ෂාව මේ වෙලාවේ කොහොමද ආරක්ෂා කරන්නේ? මේ වෙලාවේ මේ වෙලාවේ මේ මොහොතේ ඕපන් අපසල් ඇති නොවෙන්න උත්සාහ ගන්න. දැන් මේ වෙලාවේදී මේ පින්නතුන්ගේ අපසල් ඇති වෙන්නේ නැද්ද? නූපන් අපසල්. මේ වෙලාවේදී මේ මොහොතේදී නූපන් අකුසල් උපදින්නේ නැද්ද? උපදිනවා. ඔව් උපදින්නේ නැයි කියලා ඉන්නවද? උපදින්නේ නැයි කියලා ඉන්නවද? දැන් සියලු දෙනා උපදිනවා කියලා ඒක පිළිගන්නවා. ඔව්. කලේ මුණින් අතර හරවලා තියෙනකන් ඔයාලට උත්තර හම්බ වෙන්නේ නැහැ. ඔව්. උපදිනවද නැද්ද? නෑ නම් කියන ඒවා වැඩක් නෑ නෝන මෙතන. මේ ආමුදුර අහන්නේ සරල ප්‍රශ්නයක්. මේ වෙලාවේදී නූපන් අකුසල් උපදිනවද නැද්ද? නෑ. උපදින්නේ නෑ. නූපන් අකුසල් කියලා නෝන මොනවද කියන්නේ? මොනවද නූපන් අකුසල්? කෙලෙස්. කෙලෙස්. මේ වෙලාවේ නෝන්ලාට කෙලෙස්ෙන්නේ නැද්ද? ධර්ම ශ්‍රවණය විතරයි කරන්නේ. වෙනස් සිතුවිලි එන්නේ නැද්ද? ධර්මයට සිත යොමු කරලා තියෙනවා. මේ වෙලාවේ නෝනට සිතුවිලි එනවද නැද්ද වෙනවා? එනවා. ඒවට මොකද කරන්නේ? ඉතින් සිතුවිලි එන්නේ නැහැ. සිතුවිලි එන්නේ නැහැ. ධර්මයට සිතුවිලි. ධර්මයට කොහොමද සිතුවිලි එන්නේ? කියන්නේ දැන් මේ හාමුදුරන්ගේ බණහින්නෝට ධර්මයට කොහොමද සිතුවිලි? ධර්මයේ සම්බන්ධ සිතුවිලි. ඔව් ධර්මයේ සම්බන්ධ සිතුවිලි වෙනවා කියන්නේ සිතුවිලි නෝන මේ ලෑනියෝ. සිතුවිලි නම් සිතුවිල්ල සිතුවිල්ලක්. ඒක රතු පාටද කහ පාටද කළු පාටද කියන මේ ප්‍රශ්නේ. අකුසල් සිතුවිලි එන්නේ නැහැ. මොනවාද අකුසල් සිතුවිලි කියලා කියන්නේ? ද්වේෂය මේ වෙලාවේ එන්නේ නැහැ. එන්නේ නැති බව කොහොමද දන්නේ? එන්නේ නැති බව කොහොමද දන්නේ? ධර්ම ශ්‍රවණය කරනකොට මේ පින්නතුන් හිතනවාද මේ ධර්ම ශ්‍රවණය කරන 100%ක් වෙලාව තුල ධර්ම ශ්‍රවණයද වෙන්නේ කියන එක පිළිගයි කන්නේ එහෙමද? නැහැ. ධර්ම ශ්‍රවණය වෙන්නේ 100%ක් වෙන්නේ නැත්නම් ධර්ම ශ්‍රවණය කරනවා කියලා හිතාගෙන ඉන්න අතරතුර තව දේවල් වෙන්න පුළුවන් කියන එක කියන්නේ. ඒ වෙන්න පුළුවන් දේවල් වලට වලින් ඇතිවන්නා වූ ඵලය මේ පින්නතුන් මේ වෙලාවේ දන්නවද? දන්නවද? නැහැ. එහෙනම් කොහොමද කියන්නේ තමන්ගේ සීලය කඩවෙන එක කැඩෙන්නේ නැහැ කියලා? කැඩෙන්නත් පුළුවන්. තව ටිකකින් කියන කැඩෙනවා කියන්නේ. කැඩෙනවා කියනවා කැඩෙන්නේ නැහැ කියනවා කැඩෙන්නත් පුළුවන් කියනවා කැඩෙන්නේ කැඩෙනවා කියලා ඊට පස්සේ කියනවා හරි ඒක ඔන්න ඕක තමයි සාස්වද්දාව කියලා කියන්නේ ඕකට තමයි අශ්‍රද්ධාව කියලා දැන් මේ මොහොතේ කියන්න පුළුවන් අපු එයි මේකට අශ්‍රද්ධාව කියලා කියන්නේ මේ මොහොතේ හරියටම
ඒ කියන්නේ මේ පිළිබඳව තවමත් බුදුහාමුදුරුවන්ගේ බණ මගේ ඇඟ ඇතුළට ගිහිල්ලා නැහැ. බුදුහාමුදුරුව කියනවා මේ ලෝකේ තියෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයක් කියලා. මේ පින්නතු මේ ත්‍රිත මේ චිත්තක්ෂණය තුල ඉන්නේ නিত্য සුඛාත්ම කියන දැන. ඉතින් බුදුහාමුදුරුවන්ගේ බණ තවම ඇහිලා නැහැ. මොකද තවමත් කලයේ ආරවුල තියෙන මුණින් අද. ඒකෝර ශ්‍රද්ධාව ඇති වෙයිද බුදුහාමුදුරුවෝ කෙරේ? ධර්මයේ කෙරේ ශ්‍රද්ධාව ඇති වෙයිද? සංඝයා කෙරේ ශ්‍රද්ධාව ඇති වෙයිද? ධර්මයේ දැනගන්න එක නෙමෙයි මොන මේ කියන්නේ. මේ මොහොතේදී මේ ආපු තැනින් මේ කියන්නේ මම. මේ ආපු කියන්නේ මේ දැන් ආපු තැනින් අපේ කැඩෙන්නේ නැහැ කියලා කිව්වා, කැඩෙන්න පුළුවන් කියලා කිව්වා, කැඩෙනවා කියලා කියනවා. ඒ හරහා තමයි මේ ආමුදුවෙන් මේ කියන්නේ. හැබැයි මේ ආමුදුරුව මෙච්චර කියලා කියලා කතා කරලා කතා කරලා මේක කැඩෙනවයි කියන කෙනට ගෙනාවට පස්සේ තවමත් ආයි වෙන වෙන ප්‍රශ්න දානවා ධර්මය ඇහෙනව නම් කියලා අරම කියලා ඉල්ලලා බුදුහාමුදුරුවන් කෙරේ ශ්‍රද්ධාව ගැන කතා කරනවා. මේ ආමුදුරුව දැන් මේ කතා කරන්නේ මේ එකක්වත් නෙමේ, මේ පින්නතුන්ගේ ශ්‍රද්ධාව වැඩෙන්න ආරම්භ වෙලා කියනවද නැද්ද කියන එකයි මේ කතාව. මේ ආමුදුරුව කියනකට හොදලා බුදුහාමුදුරුවගේ විදියටම මේ පින්නතුන්ගේ තවම ශ්‍රද්ධාව වැඩි වීම ආරම්භ වෙලා නැහැ කියන. කවුද දැන් ඔකට චැලෙන්ජ් කරන්නේ? නෑ, මගේ ශ්‍රද්ධාව වැඩිලා තියෙනවා, මගේ ශ්‍රද්ධාව වැඩෙනවා කොහොමද ආමුදුරුවම කියන්නේ කියලා කවුද චැලෙන්ජ් කරන්නේ? කවුරුත් නෑ. එහෙනම් ඉතින් කලේ මුණින් අතර තියෙනවයි කියන එක දැන් තමන්ට පිළිගන්න වෙනවනේ. එතකොට මගේ ශ්‍රද්ධාව වැඩි වීම තාම ආරම්භ වෙලා නැති බව මම දන්නවනේ. නේද? ශ්‍රද්ධාව වැඩි වීම ආරම්භ වෙලා නැති බව දන්නව නම් දැන් මගේ සීලය කැඩෙන බව දනවා කියලා කලින් කිව්වනේ. එහෙනම් එතකොට ශ්‍රද්ධාව වැඩි වීම ආරම්භ කරන්නම් මම යන්න ඕන කොතනද? සීලේ. එතකොට සීලයට යනවයි කියනකොට මම යන්න ඕන බුදුහාමුදුරන්ගේ පළවෙනි ඔය දේශනාවේ බුදුහාමුදුරු දෙන්නා වූ මේ යථාර්ථයේ ලෝකයේ කෙරෙහි තිබෙනවා. ඒ යථාර්ථය තමයි නিত্য සුඛ ආත්ම කියලා එකක් මේ ලෝකේ නැහැ. මේක තියෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම. අනිත්‍ය දුක්ඛ අනාත්මයි කියලා බුදුහාමුදුරුවෝ කියනවා නම් මේ පින්නතුන්ට කට ඇරලා එක චිත්තක්ෂණයක හරි කියන්න පුළුවන්ද? බුදුහාමුදුරුවොත් එක්ක ඉන්න, බුදුහාමුදුරුවෝ විශ්වාස කරන, බුදුහාමුදුරුවෝගේ මාර්ගයේ ගිහිලා නිවන් දකින්න බලාපොරොත්තු වෙන කෙනෙකුට කියන්න පුළුවන්ද? එක චිත්තක්ෂණයකදී හරි මගේ සීලය ආරක්ෂා වෙලා කියලා. චිත්තක්ෂණයක් බලනකොට පුළුවන්. ඊළඟ චිත්තක්ෂණයට එහෙනම් ඉතින් කොහොමද කියන්නේ ආරක්ෂා වෙලා කියලා? අනිත් චිත්තක්ෂණයට කලින් චිත්තක්ෂණයට මොකද උනේ? නෝනාත් සීලයේ 100%ක් ආරක්ෂා වීමක් පිළිබඳව බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ සීලය අනිත්‍යයි කියලා. ඒක අනිත්‍යයි කියලා බුදුහාමුදුරුවෝ දැනගන්න ඕනේ. ඒක තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. සීලය අනිත්‍යයි. ඒ නිසා සීලය කැඩෙන බව දැනගන්නයි කියන එකයි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. සීලය කඩන්න එපා, මේක කඩන්න බැරි එකක් නෙමෙයි. මේක නොකඩිය යුත්තක් කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ නැහැ. සීලය කියලා කියන්නේ අනාත්මය. සීලය කියලා කියන්නේ සිතුවිල්ල. සීලය කියලා කියන්නේ පංච උපාදානස්කන්ධය. ඉතින් පංච උපාදානස්කන්ධයක් නම් අනාත්මයක් නම් අනාත්මයක් මගේ පාලනේ තියෙනවද? ඉතින් මගේ පාලනේ අනාත්මයක් නැති බව බුදුගේ දේශනා කරපු බුදුහාමුදුරුවන්ගේ බුදුබණ මට ඇහුණා නම් එයි මගේ ඇඟ ඇතුළට ඕක නෝ ගියේ. ඇඟ ඇතුළට ඕක ගියා නම් මට කියන්න පුළුවන් දෙක චිත්තක්ෂණයකදී හරි මගේ සීලය කැඩිලා නැහැ කියලා. නෑ. රහතුන් වහන්සේටවත් ඒක කියන්න බෑ. බුදුහාමුදුරුවෝ කියන්නේ නෑ මගේ සීලය කැඩිලා නැහැ කියලා බුදුහාමුදුරුවෝ. බුදුහාමුදුරුවෝ දන්නා බුදුහාමුදුරුවන්ගේ සීලය කැඩිලා බෝ. හැබැයි කැඩිච්ච බව බුදුහාමුදුරුවෝ දන්නා. කැඩිච්ච බව බුදුහාමුදුරුවෝ දන්නේ මොකද? සීලේ තියෙන චිත්තක්ෂණය තුල හිටපු බුදුහාමුදුරුවෝ නෙමෙයි ඊළඟ චිත්තක්ෂණේ ඉන්නේ. චිත්තක්ෂණේ මාරු වෙනකොට මම මාරු වෙනවා. අපි ඒක සාකච්ඡා කරමු. ඇස කියනකොට මම ඇස කියනකොට ඊට පස්සේ අනිත් පැත්තෙන් ආරම්භණය ඇස වෙනවා. මම වෙනවා. ඒකේ චිත්තක්ෂණ තුනක් ගිහිල්ලා තමයි
තුන්වෙනි එකේ තමයි විඥානය හටගන්නේ. චක්කු විඥානය අභූත. ඒ චක්කු විඥානය හටගන්න වෙලාවේ තමයි මේ රූපේ මමයි කියලා කියන්නේ. ඒ සීලයක් හටගන්න ඕනේ නැහැ උතන්දී. සීලය කියන එකත් මම දැන් මේ මෙනෙහි කරන්නේ මගේ මනස හරහානේ. මේක මේ අතීතයේ මේ ඇතුළට ගිය තොරතුරු ගන්න සීලය කියලා මං කියන්නේ. එතකොට ඒක මගේ මනස හරහා ගන්නකොට මගේ මනස තමයි එතන සලායතන. ඒක මනස හරහා ගන්නකොටම සීලය සම්බන්ධයෙන් එතකොට මගේ සීලයක් එතන නැහැ. මනස හට ගැනීමත් එක්කම ඊළඟ චිත්තක්ෂණේ හට ගන්නවා සිතුවිලි. සීලය පිළිබඳව මීට පෙර ඇතුළට ගියා වූ සිතුවිල්ලකුයි මනසයි දෙකකට ස්පර්ශ වෙනවා. එතකොට චිත්තක්ෂණ දෙකක් කි. තුන්වෙනි චිත්තක්ෂණේ එනවා සීලය කියන කොටස. එතකොට තුන්වන චිත්තක්ෂණේ කියන්නේ මනෝවිඥානය පහළ වෙනවා. ඒ මනෝවිඥානය මට තොරතුරු දෙන්නේ සීලය පිළිබඳව. එතකොට ඔය සීලය මාරු වෙනකොට ඊළඟ චිත්තක්ෂණේදී ඒ හිතු මම ඉන්නවද ඒක? පළවෙනි චිත්තක්ෂණේදී මම කියලා කිව්වේ සිතට අපි ගොත් එහෙනම් මනසට. දෙවෙනි චිත්තක්ෂණේදී මම කියලා කිව්වේ සිතුවිල්ලට. තුන්වෙනි චිත්තක්ෂණේදී මම කියලා කිව්වේ සීලෙට. එහෙනම් තුන්වෙනි චිත්තක්ෂණේට කලින් චිත්තක්ෂණේ සීලයක් තිබ්බද? එහෙනම් මමයි සීලය සමාන වුණාද? නැහැ. හතරවෙනි චිත්තක්ෂණේදී දැන් සීලයක් තියනවද? නැහැ. එහෙනම් මමයි සීලය එතන සමාන වෙනවද? නැහැ. එහෙනම් ඒක මගේ එකක්ද? මම නෙමෙයි නම් මගේ වෙනවද ඒක? එහෙනම් ආත්ම වෙනවද? අන්න බුදුහාමුදුරුවෝ. බුදුහාමුදුරුවෝ සීලේ කැඩීමක් පිළිබඳව නෙමෙයි බැලුවේ. මේ සීලය පිළිබඳව මම උපදින වෙලාවේදී මේ සීලය මගෙත් එක්ක තිබ්බද? මම උපදින වෙලාවේදී මේ සීලය මගෙත් එක්ක එක චිත්තක්ෂණයක් තිබිලා නැති චිත්තක්ෂණයක් වෙනස් වෙනවා. එහෙනම් ඒ වෙනස් වෙච්ච කලින් චිත්තක්ෂණයේදී එතකොට බුදුහාමුදුරුවෝ කියන්නේ සීලෙද? හතරවෙනි චිත්තක්ෂණයේදී බුදුහාමුදුරුවෝ කියන්නේ සීලෙද? නැහැ. එහෙනම් ඒ කඩුවේ බුදුහාමුදුරුවෝ බාර ගන්නවද? එහෙනම් මගේ සීලය කැඩුනා නම් මම මේක බාර ගන්නවද? බාර ගන්න ඕනේ නැහැ. මම බාර ගන්න ඕනේ නැහැ සීලය. ඒකයි කියන්නේ මෙතන. දැන් මේ පින්නතුන්ගේ තියෙන්නේ බයක් තාම සීලය කැඩුනොතින් මම ඒකට වග කියන්නේ. ඒ කියන්නේ මම මගේ ආත්මය කියන මේ දෘෂ්ටිය කැඩෙලා නැති. නිත්‍ය සංඥාව නෙමෙයි උතන තියෙන්නේ ඔය ආශ්‍රයන් ටික. මම මගේ ආත්මය කියලා කියන්නේ ආශ්‍රයන් ටික. ෘචි අරුචිකන් ටික. ඒ ෘචි අරුචිකන් ටික කැඩුනේ නැහැ. ඔක තමයි අපි ෂේ කරන්න යන්නේ. ඒ නිසා අපි ඊයේ සාකච්ඡා කරා ඔක මම මගේ ආත්මය කොහොමද මේ මම කියන එක්කෙනා උපදින්නේ? මම කියන එක්කෙනා ඉපදිලා කොච්චර වෙලාවක් පවතිනවද? ඒක අපි ඊයේ ඔප්පු කරගත්තා. එක චිත්තක්ෂණයක් විතරයි මෙයා පවතින්නේ. එතකොට මම දවසක් ඉන්නවයි කියලා කියන්නේ චිත්තක්ෂණ අනන්ත සංඛ්‍යාවක්. ඒ අනන්ත සංඛ්‍යාව තුළ මම කියන එක්කෙනත් අනන්ත සංඛ්‍යාවක් ඇති වෙලා නැති වෙනවා. ඇති වෙලා නැති වෙනවා. එහෙනම් ඇති වෙලා නැති වුණායි කියලා කියන්නේ එහෙනම් අද මාත්‍රිකාවට අපි මේක සම්බන්ධ කරලා ගත්තොතින් එහෙම අද මාත්‍රිකාවේ අපි කිව්වේ මොකද්ද ඊයේක වෙනස් කළා? සලායතනේ හට ගැනීම. එන ඇතිවීම. එහෙනම් සලායතනේ ඇතිවීම හඳුනාගත්තනම් ඒ කියන්නේ මම සීලය රැක්. සීලය රකින්න පුළුවන් වෙන්නේ මට කොයි වෙලාවට පවන දෙනම් ඒ චිත්තක්ෂණයට විතරයි. ඒ කලින් චිත්තක්ෂණේ මගේ සීලය ආරක්ෂා වෙලා තිබෙන්නත් පුළුවන් නොතිබෙන්නත් පුළුවන්. ඊට පස්සේ චිත්තක්ෂණේ මගේ සීලය ආරක්ෂා වෙන්නත් පුළුවන් නෙවෙයි. මොකද අර චිත්තක්ෂණේදී මම එතනට අවදි වෙච්ච නිසා මගේ සීලය එතන ආරක්ෂා වුණා. එමනම් මේ බණ අහන කොටත් ඕකෝ විදිහටම අදාළ වෙනවද නැද්ද? අදාළ වෙනවා. එහෙනම් මේ බණ අහනවා කියන්නේ මගේ සීලය කැඩෙනවා මොනවද දිනවද? හැබැයි කැඩිච්ච බව මම දන්නේ නැත්නම් මම ඒක පිළිබඳව කනස්සල්ලටපත් විය යුතු නැහැ. කැඩිච්ච බව දැනගන්න ඕන මේ වෙලාවේදී මගේ හිත කොහෙට හරි ගියා නම් අන්න සිතුවිල්ලකට මම ගියා නම් එක්ක සද්දකට මම ගියා නම් එක්ක වේදනාවකට මම ගියා නම් අන්න ඒ වෙලාවේ ස්ථිර වශයෙන් මගේ සීලය කැඩිච්ච බවම දැනගන්න ඕන. ඒක එතෙන්දී හඳුනගන්න ඕන. හඳුනගත්තේ නැත්තම් මොකද වෙන්නේ? මේ වෙලාවෙත් මම ඉන්නේ ධම්මානුදම් ප්‍රතිපදාවේ. හැබැයි මගේ එකතු වෙන්නේ කෙලෙස්.
එතකොට ඒව කලින් උපදිච්ච ඒවාද දැන් උපදින ඒවා? අන්න නූපං අකුසල් උපදින ආකාරය. දේවා. දේරනවද? එහෙමනම් මේ බණ බුදුහාමුදුරෝ කියන බණ කියන තර බුදුහාමුදුරන්ගේ බණ කියලා මට විශ්වාසය ඇති වෙන තාක්කල් මගේ ශ්‍රද්ධාව පිටවන්නේ නැහැ. මම හිතාගෙන ඉන්නේ මම ඉන්නේ සතර සම්‍යක්ප්‍රදාන වීර්ය යොදාගෙන ඒ නිසා මගේ හැදෙනවා සම්මා සවායම්. සම්මා වායම හැදෙන්න නිසා මගේ හැදෙනවා සම්මා සති. සම්මා සති හැදෙන්න නිසා මගේ හැදෙනවා සම්මා. අපි දැන් වෛර විවිධාකාරයෙන් ඔප්පු කරගත්තා. හැබැයි මේ හැමෝගෙම හැදිලා තියෙන්නේ මිච්ඡා සමාධියයි මිච්ඡා සතියයි මිච්ඡා වායම. ඕවට හේතු වෙලා තියෙන්නේ මිච්ඡාදි. එහෙමනම් දැන් ඔය කලේ මුණින් අත් තියෙන එක අනිත් පැත්ත දැන් ඔන්න පුළුවන් මේ ශ්‍රද්ධාව ඇති කිරීම ආරම්භ කරන්න. ශ්‍රද්ධාව ඇති කිරීම ආරම්භ කරගත්තේ නැත්නම් මෙතනින් එහාට ගමනක් නම් හම්බ වෙන්නේ නිවන පිළිබඳ තිබෙන්නේ සියලු බලා සුන්වන්නා වූ බලාපොරොත්තුවක් පමණයි. ඒකත් නිත්‍යයි කියලායි අල්ලගෙන ඉන්නේ. ඒකත් ආත්මයක් කියලායි අල්ලගෙන ඉන්නේ. ඒකත් සුඛයක් කියලායි අල්ලගෙන ඉන්නේ. ඒක මුළුමනින්ම තමන් මෙනෙහි කරලා ඇතුළට දාගන්නවා මිසක් මේක කාටවත් දෙන්න පුළුවන් එකක් නෙවෙයි. බුදුහාමුදුරන්ට ඕක දෙන්න පුළුවන්කම තිබ්බනම් බුදුහාමුදුරෝ ලෝකෙ පහළ වෙච්ච වෙලාවේදී හිටපු සියලු මිනිස්සුයෝ නිවන් දක්වලයි බුදුහාමුදුරෝ පිරිනමනවා. එක්කෙනෙක්වත් ඉතුරු කරන්නේ නැහැ බුදුහාමුදුරෝ මිනිස්සුයෝ විදියට හිටපු මේ ලෝකෙ තුල කොහෙ හිටපු තැන ඉඳන් ලෝක වොන් තැන බණ කියන්න පුළුවන් බුදුහාමුදුරන්ට. ඒ විදියට බණ කියලා හොයාගෙන ගිහිල්ලාට බණ කියලා එතන ඉර්ධියෙන් බල කියලා බුදුහාමුදුරෝ කට්ටිය මහාන කර මේ නිවන් දක්වන. දැරුණේ මොකද? මේ දික්කිය වෙනස් කරන්න බැරි නිසා. දික්කිය වෙනස් කරන එක බුදුහාමුදුරන්ට කරන්න බැරි දෙයක්. ඊයේත් අපි මතක් කරගත්තා, අදත් මතක් කරගත්තා. දික්කිය වෙනස් කරනකන් මගේ වැඩෙන්න පටන් ගන්නෙ නෑ මොකද්ද? ශ්‍රද්ධා. ශ්‍රද්ධා වැඩෙන පටන් නොගන්නේ මොකක් නිසාද? දිට්ඨිය වෙනස් කරනකම් මගේ සීලය ආරක්ෂා වෙන්නේ නැහැ කියලා කියන්නේ මගේ නැවත 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 අලුතෙන් කෙලෙස් එකතු වෙනවා. නූපන්න කුසල් නැවත නැවත එකතු වෙනවා. එකතු වෙන එක පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. එකතු වෙන බවම දන්නවා. බුදුහාමුදුරුවෝ කියලා නැහැ කෙලෙස් එකතු කරන්න එපා. බුදුහාමුදුරුව කියලා තියෙන ඔබ සංසාරය තුළ එකතු කළ තියෙන කෙලෙස් ප්‍රමාණය ගණන් හදලා ගත්තොතින් මේ වෙලාවේදී උඹ එකතු කරන කෙලෙස් ප්‍රමාණය ද්‍රව්‍යාත්මක නැහැ. මැටීරියල් නැහැ. ඒක සංසන්දනාත්මකව ප්‍රතිසතයක් විදිහට හදාගන්න බැරි. ඒ තරම් මේ අභ්‍යන්තරය තුළ දැනට කෙලෙස් තියෙනවා. ඒ කෙලෙස් තියෙන බව දැනගෙන තව තවත් කෙලෙස් එකතු වෙන බව දැනගෙනම වැඩේ පටන් ගත්තොතින් ඔබ දන්නව දැන් ඇතුළේ තියෙන ඒවා අඩු කරනවට වඩා පහසුයි එළියෙන් එන ටික අඩු කරගන්නේ. නැති කරගන්න එක නෙමෙයි අඩු කරගන්නේ. නැති කරගන්නේ රහතුමා. රහත් වෙනකන් අනාගාමි උත්තමයටත් අලුත්ෙන් කෙලෙස් එනවා. නූපන් කෙලෙස් තියෙනවා මොකද හේතුව? අනාගාමි උත්තමයත් 100%ක් රාග ద్వේෂ මොහ තුන ප්‍රහාණය කළා නැහැ. එයාගේ තෘෂ්ණාව තියෙනවා. මේ ආන්දර තෘෂ්ණාවෙන් තමයි මේ බණ කියන්නේ. නිකම් මේ බණ කියනවා නෙමෙයි. ඒකවල රාග ద్వේෂ මොහ ඇති වෙනවා. හැබැයි ප්‍රමාණාත්මකව ඇති වෙන්නේ Taman දැනගෙන ඇති වෙන්නේ. ඒක නිසා ඒක ප්‍රහාණය කරන්න Tamanට උපක්‍රම යොදාගෙනයි ඒ වෙති. ඒක තමයි මේ මාර්ගයේ ගිය නිසා තමන්ට ලැබුණා වූ ප්‍රතිඵල තියෙන්නේ. ඒ ප්‍රතිඵල මතයි මේ වැඩේ කරන්නේ. එතකොට පලංචියේ පදිංචි වෙලා ඉන්න පුළුවන් ටික වෙලාවකට. කොයි වෙලාවටද? ගේ හදන වෙලාවට පලංචිය පාවිච්චි කරන්න පුළුවන්. ගේ හදන වෙලාවට අර අනිත් වෙලාවට පලංචිය පාවිච්චි කරන්න මේ පින්නතුන් පලංචිය පාවිච්චි කරන්නේ ගේ හැදිල්ල නතර කළා
පදිංචි. උන්නෝ කයි උතන වෙන්නේ? ධාතුන් වහන්සේ කියන්නේ පලංචිය ගලවලා ගීත් ගලවලා සියල්ලෙන් නිදහස් වෙලා ඉන්නේ. මොකද ඒකෙට ප්‍රඥාව කියන වහල ගාලා තියෙන්නේ. ඒ නිසා ඒකෙට කොහෙම වැසත් දෙමින්නේ ප්‍රඥාවෙන් මේ ටික හේදිලා යනවා. එන එන සියල්ල හේදිලා යනවා එතන එතන. ආය අලුතෙන් හොදන්න දෙයක්. සාගී ආරක්ෂා වෙලා තියෙන රහතුන් වහන්සේ. අනාගාමි උත්තමයාගේ ජී ආරක්ෂා වෙලා නැහැ. මොකද ප්‍රඥාව වාහලෙ ටිකයි තියෙන්නේ. වාහලෙ ප්‍රඥාව නැති තැන් උනේ වතුර ඇතුළට ලීක් වෙනවා. ඒ වයින් තව තව කෙලස් තියෙනවා. උන්න ඔය භාෂාව තේරවන මම හිතන්නේ නැන්නේ කියලා තේරෙනවා. තේරෙනවා කියලා hina වෙවි ඉන්නේ කියලා මම කරන් තියෙන්නේ. මොනවද කරන්නේ? දැන් මොකද කියන්නේ ඒක? පළමුවෙන් මෙහෙමනම් නැවත වරක් සියලු කාර්යයන් කරන්න කලින් මගේ පළවෙනි පාඩම වෙන්න ඕන මොකද්ද? සීලය ආරක්ෂා කරන්න නම් මගේ පාඩම වෙන්න ඕන මොකද්ද? කෙලෙස් එන බව දැනගන්න ඕන. කෙලෙස් එන බව දැනගන්නවයි කියලා කියන්නේ මේක මගේ පාලනයෙන් තොර බව දැනගන්න ඕන. මේක මගේ පාලනයෙන් තොර බව දැනගන්න ඕන. ඇයි දැනගන්නේ? බුදුහාමුදුරුවෝ එහෙම කියලා තියෙන නිසා. මේ වන විටත් මම කරපු දේවල් වලින් මට ඒ බව යම්කිසි මට්ටමකට හෝ තේරිලා තියෙනවා. දැන් ඔය තේරීම අද උදේ මේ නෝනා සක්මන් කරන වෙලාවේදී අරමුණු නැතුව හිටියා, මෙතෙන්ට ආපු වෙලාවේදී වැඩිපුර අරමුණු ආවා, ඕක නේද අනාත්මය කියන එක යන්තම් හරි අවබෝධ කරගන්න පුළුවන් වුණා නම් මොකද්ද නෝනගේ තත්ත්වය? මට ඒක ඉවරේ තේරුණා. මේ අනාත්මය කියන්නේ මේක තමයි මගේ පාලනය කරන දෙයක්, මේක තියෙන එක සිතිවිලිනවා, මේක පාලනය කරන්න බෑ කියන එක. ඔව්. මේ පාලනය කරන්න බෑ කියන එක තේරුණා නම් මගේ සීලය කැඩලයි කියන එක තේරුණාද? එහෙමනම් ගියාද මුලට? සීලය හරි ගැසගත්තද? සීලය හරි ගැත්තේ නැහැ කියලා කාටද පයින් ගියේ? බුදුහාමුදුරුවෝ ඔබ කොහොමද කියන්නේ මගේ සීලය හදන්නේ නැහැ කියලා? මගේ සීලය මම සුදු දෙවිය දෙගෙන මෙතන ඉන්නේ. වැයට කන්නේත් නැහැ. ලාපනේ බුද්දාගෙන නැත්නම් උතුරුසළු බුද්දාගෙන බුදුහාමුදුරුවෝ මට සිතු ගන්නන්න කියලා තමයි කියන්නේ. බුදුහාමුදුරුවන්ටයි උගන්වන්නේ. බුදුහාමුදුරුවගෙන ඔබේ සීලය කැඩෙනවා. මම ඔප්පු දාලා කියන උඹේ සීලය කැඩෙනවා. ඔබ පුළුවන් නම් ඔප්පු කරපන් කැඩෙන්නේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ. ඒකයි එහිපත් එකයි කියන්නේ. මේ සීලය කැඩෙනවා. මම 100%ක් සාතික කළා කියන උඹේ සීලය කැඩෙනවා. උඹට පුළුවන් නම් මට ඔප්පු කරපන් කැඩෙන්නේ නැහැ කියලා. එහෙමයි ඒක බුදුහාමුදුරුවෝ කියලා අපි කියන්නේ ඊට පස්සේ. හැබැයි තාම කවුරුවත් ලෝකේ උපදිලා නැහැ. ඕක ඔප්පු කරන්න. ඒක ඔප්පු කරන්න උත්සාහ නොකරපු ඒක විශ්වාස කරලා මේ මාර්ගයේ ගියාය මේකෙන් එතරෙලා එළියට. ඒ තමයි රහතුන් වහන්සේ. මේක විශ්වාස කරනගෙන බුදුහාමුදුරනේ ජලෙන් කරපු මම තවමත් අනන්තවත් සංසාරේ ඉන්නේ. අනන්තවත් බුදුහාමුදුරු පහළ වුණා. අනන්තවත් බුදුහාමුදුරන්ගෙන් බණ ඇහුවා. අනන්තවත් බුදුහාමුදුරු ඉස්සරහා සිවුරු දරාගත්තා. සිල් ගත්තා. අනන්තවත් බුදුහාමුදුරන්ට දාන පූජා කළා. හැබැයි සංසාරයෙන් එළියට ගියේ නැහැ. මොකද බුදුහාමුදුරුවත් එක්ක හිටියට බුදුහාමුදුරුවෝ කියපු එක නම් මම විශ්වාස කරේ නැහැ. ඒක මම පරීක්ෂාවට ලක් කරේ විශ්වාස කරේ නැහැ කියන්නේ පරීක්ෂාවට ලක් කරේ නැහැ. එහෙනම් මොන ධර්මානුධර්ම ප්‍රතිපදාවේ හිටියත් මගේ පළවෙනියා වෙන්න ඕන මොකද්ද? සීලය ආරක්ෂා වෙලාද නැද්ද කියලා පරීක්ෂා කරන. දෙවෙනියා වෙන්න ඕනත් ඒක, තුන්වෙනියා වෙන්න ඕනත්, අන්තිමයා වෙන්නේ. එහෙනම් එතනින් යාට සීලය ආරක්ෂා වෙලා තියෙනවනම් සීලය ආරක්ෂා වෙත්නා වූ චිත්තක්ෂණය තුළ මගේ සමාධිය ගැන මට හිතන්න දෙයක් නෑ, මගේ ප්‍රඥාව ගැන හිතන්න දෙයක්. සමාධියයි ප්‍රඥාවයි සීලය මතයි ගොඩ ගැහිලා තියෙන්නේ. සීල ශික්ෂාවට පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, දහස්වෙනි, ලක්ෂයක් වෙනි, කෝටියක් වෙනි, අනන්තයක් වෙනි තැන දීලයි මේ ගමන යන්න පුළුවන්. ඉන් මෙහා මේ ගමනේ අවසානයක් දකින්නම් වෙන්නේ. අවසානයක් කියලා කියන්නේ සෝවාන් වෙන්න බෑ. තාත් වෙන නෙමෙයි සෝවාන් වෙන්න. සෝවාන් වෙන්න නම් සද්ධාව ඕකප්පන සද්ධාවක් වෙන්න ඕන. ඕකප්පන සද්ධාව කියලා කියන්නේ
නොසලෙන සද්දාව කියලා කියන්නේ මම මේ මාර්ගයෙන් වෙනස් වෙන්නේ නැහැ. මේ පින්නතුත් එහෙම කියන්න පුළුවන්ද? පුළුවන්ද එහෙම කියන්න? මම මේ මාර්ගයෙන් වෙනස් වෙන්නේ නැහැ කියලා මේ පින්නතුන්ට කියන්න පුළුවන්ද? තාම මාර්ගයට අවතීන වෙලා කොහොමද වෙනස් වීම ගැන කතා කරන්නේ? තාම මාර්ගයට අවතීන වෙලා නැහැ. තවමත් ඉන්නේ සීලබ්බත පරාමාසය. සීලේ දෙවෙනියට දානවා කියලා කියන්නේ මම ඉන්නේ සීලබ්බත පරාමාසය. මේ බණ අහන්නේ සීලබ්බත පරාමාසයෙන්. වචන විතරයි මේවා හැබැයි තේරෙන්නේ නැහැ. තේරුම් ගන්න පුළුවන් නමුත් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න බැහැ. ක්‍රියාත්මක වෙන්නේ. තේරුම් ගන්න වැඩක් නැහැ මේවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන්නේ. ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන්න නම් තමන්ගේ ඇඟ හරහා මේ විදිහට මේ පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ අපි ඊයේ සාකච්ඡා කරා මේ අභ්‍යන්තරයේ හටගන්නා වූ එකක් මිසක් එළියේ හටගන්නා වූ එකක් නෙමෙයි. එහෙමනම් මේ සීලය කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයක් මේ අභ්‍යන්තරයේ හටගන්නා. බුදුහාමුදුරුවෝ කියන්නේ පංච උපාදානස්කන්ධයක් මේ අභ්‍යන්තරයේ හටගන්නා. ධර්මය කියන්නේ චිත්තයයි සංඝයා කියන්නේ චිත්තය. දානය කියන්නේ චිත්තය. එහෙමනම් ඔය ටික මේ අභ්‍යන්තරයේ නවත නැවත අභ්‍යන්තරය ඇතුළට ඇතුළත් කළා අභ්‍යන්තරයේ තිබෙනා වූ කුණු ගොඩ සුද්ධ කරනවා මිසක් එළිය හොයන්න කියලා කරන්න මේ මොහොතේ මේ පින්නතුන හොයන්නේ සමාධිය අරගෙන ගිහිල්ලා එළිය හොයන්නේ සතිය අරගෙන ගිහිල්ලා එළිය සතිය අසතිය බවට පත් වුණා කියලා කියන්නේ සතිය Tamanගේ කාර්ය කරන්න බාරගත්ත කෙනා. ඒ බාරගත්තු එකත් අනිත්‍ය උනායි මේක අනිත්‍ය වෙලා නැවත නිත්‍ය වුණයි නිත්‍ය වෙලා නැවත අනිත්‍ය වුණයි කියලා මට අවබෝධුනේ නැහැ කියන්නේ මොකද? මම තවම අනිත්‍ය සංඥාවට වැටුනේ නැහැ කියන්නේ. මම වෙයි අනිත්‍ය සංඥාවට වැටුණා නම් මට ඒක අවබෝධ වෙන්න ඕන එතනින්. ඒක නිසා දැන් නැවත වරක් හොඳට මෙනෙහි කරගන්න තමන්ගේ සීලය පිළිපදවන්නේ කොතනින්ද? ධම්මාන් ධම්ම ප්‍රතිපදාවේ තමන් කරන්නා වූ සෑම තැනකම තමන්ගේ සීලය පිහිටවන්න ඕන. සීලය පිහිටවන්න ඕනයි කියලා කියන්නේ තමන්ට අරමුණක් ආවනම් අරමුණ ආපු හැටිම බලන්න ඕන. මේ අරමුණ නිසා මගේ සීලයට මොකද වෙන්නේ? කොච්චරයි කරන්නේ? ඕක බැරිද කරන්න? බැරිද ඕක කරන්න? පුළුවන්. නමුත් කරන්නේ මට සිතුවිල්ලක් ආවනම් මම ඉන්නේ මොන අරමුණේද කියන එක වැඩක් නෑ මට එතන. සිතුවිල්ලක් ආවනම් ඒ සිතුවිල්ල තමයි මගේ අරමුණේද? මම ඉති ආනාපානියයි මේ සිතුවිල්ල කියලා බලනවා කියන එක තමයි සීලේ නැයි කියලා කියන්නේ. සිතුවිල්ලක් ආවනම් මගේ සීලය ආරක්ෂා වෙලාද කියලා බැලුවනම් ඔය ගැටලුව මතුවෙනවද? නෑ. එතකොට දන්නවා මේ සිතුවිල්ල ඇවිල්ලා තියෙන්නේ මගේ සීලය කඩන්නේ. ඒ තමයි අවිද්‍යාව කියන්නේ. මේ මොහොතේ මේ සීලය ආවේ මේ සිතුවිල්ල ආවේ මගේ සීලය කඩන්න. මගේ සීලය කඩන්න ආපු සිතුවිල්ල අඳුනගත්තයි කියලා කියන්නේ මොකද්ද? සිතුවිල්ලේ බල සියල්ල ශූන්‍ය වෙනවා. සිතුවිල්ලේ බල සියල්ල ශූන්‍ය වෙනවා. ගෙදරට ආපු හොරා මම අල්ලගත්තා. එයි අපි ගෝ හොරාව කාමරෙට දාලා පොරත් එක්ක මම පිම් රජ දාහනේ ප්‍රේම කෙලිය. පුතා කියලා අල්ලගෙන කාමරයේ ඇතුළින් දාගෙන මේ පුතේ ආයිනම් කොහෙවත් යන්න එපා මෙතන ඉඳගෙන මේ වැඩේ කරපන් කියලා ප්‍රේම කෙලින් පටන් ගත්ත පුතත් එක්ක. එතකොට අනිත් හොරු ටික ඇවිල්ලා ගේ බොරු ටික අඩාගෙන බඳින ඔක්කොම අරගෙන ගියා. සීලයට අවධානය දැම්මනම් ඔය වැඩේ වෙනවද? යත් එක්කත් පිම් කෙලින්න දෙයක් නෑ. මොකද එයා ආවේ චිත්තක්ෂණයකට. එහෙනම් චිත්තක්ෂණයට ආපු එක්කෙනාට යන්න ඉඩ දුන්නා නම් මගේ සීලය ආරක්ෂායි. එක හැම මොහොතේම ඉන්නවයි කියන එක නෝනා පුතග්ජනෙකුට එහෙම ලේසින් කරන්න පුළුවන් එකක් නෙමෙයි. හැබැයි රහතුන් වහන්සේ කියන්නේ එහෙමයි. ඉතින් රහත් වෙන්න ඕන නම් ඒක තියෙන්න ඕන. එක පාටම ඔක්කොම කරන්න බෑනේ අපිට. ඒ නිසා මුලදී අපි මේක ආනුගාමී අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ භාවනාව.
ඒක තමයි පරයන්ක භාවනාවක් අරගෙන කැලේකට ඇවිල්ලා සෙනගෙන තැනකට සද්දාඩු තැනකට මේ කෙලෙස් පුළුවන් තරම් අඩු වෙන තැනකට ඇවිල්ලා මේ වැඩේ කරන්න පටන් ගන්න එක. නමුත් කෙලෙස් පුළුවන් තරම් අඩු වෙන තැනකට බුදුහාමුදුරු එන්න කියන්නේ කෙලෙස් අඩු වෙන තැනකට ප්‍රායෝගිකව ගියාට සම්මුතිය තුල හැබැයි කෙලෙස් කියන එකට එහෙම එකක් නැහැ. කෙලෙස් කියන එක උඹ ඉන්නේ කොහෙද කියලා හොයන්නේ. හොයාගෙන ඉන්නේ මොකද? උඹ ඒක කලින් එකතු කරගත්තේ. ප්‍රියව එකක පිටින් නෙමෙයි ඉන්නේ. භාවනා කරනකොට එන කෙලෙස් එකක් පිටින් නෙමෙයි ඉන්නේ. දෙකක් වහගෙන, නායකක් ගඳ සූඳේ නැතුව, කටක් වහගෙන, ශරීරයට පුළුවන් තරම් ආරක්ෂාව දීලා පිටින් එනවනම් ඒ වෙලාවට එන්නේ සද්දෙම විතරයි. ඒකත් බොහොම සුළු සුළු සද්ද ටිකක් සද්ද අපි ඉන්නේ සාමාන්‍ය තැන්වල වගේ විශාල විශාල සද්ද එන්නේ නැහැ. විශාල සද්ද වර්ගයේ ඉන්නේ නැහැ. ඉතින් මේ වගේ තැනක කුඩුලෙක් කෑ ගහයි, ඔය පාරේ වාහනයක් යනවා, ඒ පොඩි පොඩිව තමයි තියෙන්නේ. ඒ ඔක්කොම ටික අඩු කරගෙන ගියාට පස්සේ බලපන් දැන් මොකක්ද උඹට වෙන්නේ කියලා. උඹ රූප ටික දාලා ආවා, දැන් රූප සංඥා ටික උඹට එළ එළව ගහනවා. රූප සංඥා කියලා ඉන්නේ මොනවද? උඹ මේ සංසාරය පුරාවට අල්ලගත්තු එකතු කරගත්තු ටික. උඹ නොදන්නේ වයින් නෑ මෙතන. උඹ දන්නේ ව තමයි ඉන්නේ. අල්ලපු ගෙදර එක්කෙනාගේ අම්මාව උඹට මේ වෙලාව මතක් වෙන්නේ නෑ. මතක් වෙන්නේ මේ අම්මා. අල්ලපු ගෙදර එක්කෙනා පුතා උඹට මතක් වෙන්නේ නෑ. මතක් වෙන්නේ මේ පුතා. අල්ලපු ගෙදර වාහනේ උඹට මතක් වෙන්නේ නෑ. මතක් වෙන්නේ මේවා. අල්ලපු ගේ උඹට මතක් වෙන්නේ නෑ. මතක් වෙන්නේ මේ. අල්ලපු ගෙදර එක්කෙනා කාපු ගෑම උඹට මතක් වෙන්නේ නෑ. උඹ කාපු ගෑමයි මතක් වෙන්නේ. අල්ලපු ගෙදර එක්කෙනා හිත කරන් දින වැඩි උඹට මතක් වෙන්නේ නෑ. හිත උඹ කරන් දින වැඩි උඹට මතක්. ඔන්න ඔය ඉදිරි බුදුහාමුදුරු කියනවා මේ වෙන දේ බලාගෙන ඉඳපන්. මේ රූප සංඥා ටික උඹට එළවෙලෝ ගහන ඇති උඹ බලාගෙන හිටපන්. අන්න ඔය රූප සංඥා ටික බලාගෙන ඉන්න පුළුවන් නම් කාට හරි එළවෙලෝ ගහන එක ඒ කියන්නේ ආ චිත්තක්ෂණේ චිත්තක්ෂණේ තමාගේ සීලය පිටවන. තමාගේ සීලය ආරක්ෂා කරගන්න. එතකොට එහෙනම් නූපන් අකුසල් ඇතුළට එන එක නතර කරන්න. අන්න ගෙට්ටුව. ඉස්සෙල්ල මං කිව්වේ ඔන්න ගෙට්ටුව. මේ මෑණිදුවේ ප්‍රශ්න කෙවෙන්නේ එතන. ඔන්න ගෙට්ටුව. කුල වම්ම කකුල වම්මක වම 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 මවම කියලා මම මෙනෙහි කරනවා නම් 20 වාරයක් තප්පරයක් තුල ඒ 20 වාරයේ තුල මේ සලායතනයක් වෙන කොහේ හෝ සලායතනයක් හට ගන්න පුළුවන්ද? ඔය දෙක හරියන්නේ නැහැ හරියන්නේ කියලා බුදුහාමුදුරු කියලා දෙනවානේ. ඔව්ද? ඒ කියන්නේ දැන් බුදුහාමුදුරුවෝ කියන්නේ මේ සලායතන හයෙන් එකක් තමයි ඒක වෙලාවේ හටගන්නේ. ඒක මේ සලායතන හයෙන් එකක් හටගන්නවා නම් හටගන්න සලායතනයට උඹ ඉඩ දෙන්නේ නැතුව උඹට පුළුවන් එක උඹ පාලනයට බාරගත්තා නම් අනිත් සලායතන පහ නිකම්ම අවුත් උඹ බාරගත්තු සලායතනවල උඹෙන් එළියට යන්න බැහැ. එතකොට සිතුවිලි හරහානේ ඔක්කොම එන්නේ එතකොට මනස හරහානේ. මනස පාලනයට ගන්න කියලා තමයි මේ විදර්ශනාව කියලා කියන්නේ. විදර්ශනාව කියලා කියන්නේ මනසේ පාලනය තමන්ගේ අතට ගන්නවා. යෝගාචරය මනස පාලනය කරන්න පටන් ගන්නවා විදර්ශනාව කියන්නේ. අන්න ඒ වෙලාව තමයි භාවනාව පටන් ගත්තයි කියලා කියන්නේ. එතෙක් භාවනාව පටන් අරගෙන නැහැ. ඒ නිසා මේ පින්නතුන් එක්කෙනෙක්වත් තවම භාවනාව පටන් අරගෙන නැහැ. භාවනා පටන් අරගෙන නැහැ කියලා කියන්නේ සීලය ගැන මොන කතාවක්ද? දැන් මොකක්ද කියන්නේ? ඔයගෙ තුනයි පස් දින ආනි බලන්න තමයි. හරි. දැන් ඊළඟ භාවනාවට ඕක අනුගත කරන්නේ කොහොමද කියලා දැන් කියන්න බලන්න. හෙට කමටන් වලදී අද කියපු කමටන් මොඳ ඇවිල්ලා කියන්නේ කියලා දැන් කියන්න බලන්න. නෑ නෑ. අපි හෙට තමයි බලන්න ඉන්නේ. දැන් දිවස් නැහැ බලන්න මේ අඳුරන්නේ. නැත්තම් හෙට කියන ටිකක් දැන් කියන්න පුළුවන්. හිත කියන කමටහන දැන් වෙනකොට මේ සංස්කරණය කර කර ඉන්නේ. හිත කියලා මම අඳුරන්නේ මෙන්න මේ ටිකක් කියන්නේ කියලා. එහෙමයි අපේ தත්තේ. ඊතරම් සැලසුම් කරනවා. දැන් ඔය මේ ඇහුණා වූ බණ මගේ ගමන අවසන් කරන සංසාරයෙන් ඉවත් කරන පාවිච්චි වෙනවා නම් දැන් ඊළඟ පරයන්කේදී හෝ ඊළඟ
සක්මනේදී අපි අනිත් පැත්තට වැටෙන්නේ දැන්ට ඔය දෙකේදී කොහොමද අපි මේක පාවිච්චි කරන්න කියලා දැන් කියන්න බලන්න. විලංගත් ගන්නෙමු අදගත්තු අදගත්තු අපේ මාතෘකාව අපි කිව්වේ සලායතනේ හට ගැනීම. අපි දැන් මේක සලායතන කියන එක අපි සුන්චි කරලා ගනිමු අද අද අපේ මාතෘකාවට අදාළවම පරයන්කේටම. පරයන්කේදී අපි දන්නවා අපේ සලායතනේ කියලා කියන්නේ නාය කියන්නේ. නාසයේ හට ගැනීම දැන ගැනීම හඳුනා ගැනීම. නාසයේ හට ගැනීම හඳුනා ගැනීම අපි දැන් සම්මාදිට්ඨියට සමාන කරා සීලයට සමාන කරා. සම්මාදිට්ඨිය ප්‍රත්‍යකින් කියලා පොඩ්ඩක් සීලට සමාන කරලා ගමු. භාවනාවට වාඩි වුණාන් පස්සේ කොහොමද ඔක අත්දකින්නේ කියලා කියන බය. පරියංග භාවනාවට වාඩි වුණාට පස්සේ කොහොමද ඔක අත්දකින්නේ කියලා කියනවා කියන බලන්න. ඔය පාත්තන්නේ කොහොමද කියලා මේ අමුතුවානේ ආශ්වාසය ආශ්වාසය කියලා දැනගන්න කොයි වෙලාවදී දැනගන්නේ කියන එක ප්‍රශ්නේ නේද? ඒක තේරෙන්නේ ආශ්වාසය ඇවිල්ලා ගියාට පස්සේ තමයි මට තේරෙන්නේ. ඉතින් දැන් මම මොකද කරන්නේ ඒක? ආස්වාසිය කියලා මෙනෙහි කරනවා. දැන් මීට කලින් ඔක් කරේ නැද්ද? කළා. සාර්ථක වුණාද? ආස්වාසියට එන්න කලින් අපි දැන් පරයන්කේ තව කොටසක් තියෙනවා අපි. දැන් ඒක සම්පූර්ණව අමතක කළා කියන්නේ. පරයන්කේ අපි ගිහිල්ලා මේ වාඩි වෙනකොටම අපිට ආස්වාසියක් නැහැ නේ. ඊට කලින් අපි තව කොටසක් ගැන අපි සාකච්ඡා කරලා දෙනවා. කරන දෙයක් තියෙනවනේ. ඒවට මොකද වෙන්නේ? ඔය කොල පුණානි. ඒකට ඒ නිසා ආස්වාසයට දෙන උදාහරණේ අරගෙන ආස්වාසයටම ගිහිල්ලා හරියන්නේ නැද? ඒක තමයි කියන්නේ එතන බුදුහාමුදුරු නැහැ කියලා. එතන මේ හාමුදුරු නැහැ කියලා. ඒක මගේ අත්දැකීම තියෙන්න ඕන ඇතුළත පිළිලව කොටස් එක මේ වෙලාවේදී මොනවද කරන්නේ? මේ මොනොත් මොකද කරන්නේ? මේ මොනොත් මොකද කරන්නේ? මේ මොනොත් මොකද කරන්නේ? ඒක තමයි මෙනෙහි කරන්න කියලා කිව්වේ. එහෙමනම් මම දැනගන්න ඕන මේකේ සලායතනයක් හටගත්තා කියලා කියන්නේ මගේ සීලය කැඩුණා කියන්නේ. සී සලායතනය හටගත්ත කියන්නේ මගේ සීලය කැඩුණා. මොකද සලායතනය හටගෙන නිරෝධ වුණාට පස්සේයි මම දැනගන්නේ. ආස්වාසය ගැන බැලුවොත් ආස්වාසය කියලා මට දැනෙන්නේ ආස්වාසය ඇති වෙලා නැති වුණාට පස්සේ. කියන්නේ ආස්වාසය කියලා කියන්නේ ස්පර්ශය. ස්පර්ශ වෙලා ස්පර්ශයෙන් නිරෝධ වුණාට පස්සේ තමයි මට තේරෙන්නේ ආස්වාසය කියලා. එතකොට එනම් හටගෙන නෙමෙයි නිරෝධ වෙලා. එහෙනම් මගේ සීලය එතන තිබුණා නැද්ද කියලා කොහොමද හොඳින් දැනගන්නේ? එහෙනම් දැන් මම බලන්න ඕන මගේ සීලය තිබුණා නම් දැන් මේ හේතුව නිසා මගේ ඇති වෙලා තිබෙනා වූ චේතනාව මොකක්ද? මට දැන් මෙතන දුකක් ඇති වෙලා තියනවද? එහෙම නැත්නම් සැපක් ඇති වෙලා තියනවද? එක්කෝ මට කැමැත්තක් ඇති වෙලා තියනවද? එක්කෝ අකමැත්තක් ඇති වෙලා තියනවද? එහෙම නැත්නම් මේ දෙක අතරමැදම ඉන්නවද? මේ දෙක අතරමැදම ඉන්නවද? ඒක මේ දෙක අතරමැදම ඉන්නවයි කියලා කියන්නේ මොහොයි. රූපයක් විදිහට මේක බාරාගත්ත කිනේ. දැන් කොහොමද ඔකට ප්‍රතිචාර දක්වන්නේ? දැන් කොහොමද ඔක ප්‍රතිචාර දක්වන්නේ? මේ වෙලාවේ මගේ රාග සිතක් හෝ ද්වේෂ සිතක් පහළ වුණාද කියලා තේරුම් ගන්න ඕනේ. එකක්. දෙවෙනි එක තමයි ඒ තරහා එක ඉවත් කිරීමට වහාම මම මෙනෙහි කරන්නේ. අන්නේ වුණානම් මගේ සීලය මම ආරක්ෂා වෙනවා කියලා කියන්නේ මගේ සීලය කැඩුනා. කැඩිච්ච බව මම දැනගත්තා. දැනගත්ත නිසා මම අලුතෙන් සීලයට ගියා.
සීලය කැඩිච්ච එක ප්‍රශ්නයක් නෑ එතකොට. මොකද ආපු කෙලෙසේ ඇතුළට ගියා, ඇතුළට ගියේ කෙලෙසේ මම ආපහු එළියට එතන. ඔන්න ඔකට තමයි ඔය ක්‍රියාවලිය නිරන්තරයෙන්ම කරන්න අවශ්‍ය. ඒකට ආස්වාසයට යන කලින් වාඩි වෙච්ච ඉරියව්වේ ඉඳලා වැඩ කරන්න ඕනේ. වාඩි වෙච්ච ඉරියව්වේ වැඩ කරනවා කියලා කියන්නේ මම විනාඩි 5ක් වල්ලා හිටියා, විනාඩි 10ක් වල්ලා හිටියා, පැයක් වල්ලා හිටියා කියලා එන කාට හරි කියන්න පුළුවන් කටහඬ. බෑ. කාට හරි කියන්න පුළුවන් මම වාඩිලා හිටියේ චිත්තක්ෂණයක් පමණින්ද? චිත්තක්ෂණ දෙකක් වාඩිලා හිටියා කියලා කවුරු හරි කියනවනම් එයා ඉන්නේ නිත්‍ය සංඥා. ඒ කියන්නේ කැඩිච්ච සීලයකයි. එයා ඉන්නේ කැඩිච්ච සීලයක. එහෙනම් කැඩිච්ච සීලෙක ඉන්න බව දැනගන්න ඕන. ඊට පස්සේ නෙමෙයි සීල කැඩිච්ච සීලය. තේරෙනවද? මොකක්ද හේතුව? යත්මම ඕකම ඉස්සර කරලා වෙන විදිහකට. අදත් ඒක උදාගෙන ඉස්සර කරා. මේ පිළිඳු මන් දැනේ දවස් කයක් ඉන්නද කියලා ඉන්න සම්බේටි කියලා මම විස්තර කරා. දිනෙදි මොන කොට වැඩ නැහැ මේ කින් ටික කලෙට වැක් කරන ගමන් කලේ මුලින් අතට දාන දින කම්ම මොනවා කුවද කලේ ඉන්නේ ආයි ආයි කියන කුලයි කලේ විරුද්ධ කියන්නේ ඉතින් කලේ නොප්‍රීති මිස් ගහ හඳුනට බණ කියන්නේ එහෙමනම් එතකොට මොකද වෙන්න ඕන ඇත්තටම කෙලස් ආවා කියලා දැනගන්න මට විනාඩි ගණන් ඉන්නවයි කියන එක සම්පූර්ණයෙන්ම විහිළුවක් මෝහයක් මෝඩකමක් අඥානකමක් කියන එක මුලින් බාර ගන්න ඕනේ. මම තප්පරයක් සිටියක දිගට මම විනාඩියක් සිටියක දිගට විනාඩි 5ක් සිටියක් කියන එක මගේ අඥානකම මිසක් බුදුහාමුදුරුවන්ගේ අඥානකම නෙමෙයි කියලා තේන්න. සා බුදුහාමුදුරුවන්ට මම චැලෙන්ජ් කරන්න ගිහිල්ලා හරියන්නේ නැහැ. බුදුහාමුදුරුවන්ට චැලෙන්ජ් කරන්න කෙනෙක් ලෝකෙ පහළ වෙලා නැති බව මම පිළිගන්නවා. පිළිඅරගෙන බුදුහාමුදුරුවෝ කියපු එක දිහා බලනවා මිසක් ඉන්නේ මොකක් හෝ බැලුවනම් මොකක් හෝ අවබෝධ කරගන්න ගියා නම් ඒ කියන්නේ මම යන්නේ නිවනට නෙමෙයි මම යන්නේ අන්නේ සඳහා එතන එතනම මේ කාර්යයට තමන් නතු වෙන්න ඕන මේ කාර්යයට තමන් එළඹ සිටින්න ඕන හැබැයි මුලදී ඔක විදිහට කරන්න හම්බ වෙන්නේ නැහැ කාට සා වරද්ද 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 කරන්න ඕන වරද්ද 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 කරනයි කියලා කියන්නේ මොකද්ද ඒතකොට වරදින්න ඕන කියලා දැනගෙන්නේ මොකද්ද වරදින්නේ කියලා දැනගෙන්නේ මොකද්ද වරදුනේ කියලා දැනගෙන්නේ මොකද්ද දැන් මගේ වරදින්නේ එතකොට මේ ලෝකයේ පිළිබඳව මම ගත්තා වූ මගේ සංඥා මම රද්ද වෙන්නා වූ සංඥාව තමයි නිත්‍ය සංඥාව ආත්ම සංඥා සුඛ සංඥා එතකොට යමක් අරමුණු වෙච්ච මොහොතේම තමන්ට මෙනෙහි වෙන්න ඕන මේ අරමුණ නිත්‍ය නෑ නේද කියලා නිත්‍ය නෑ නේද කියලා තමන්ට අරමුණු වෙන්න ඕන කොහොමද ඒ අරමුණේ ගන්න ඇල්ලා නිරුද්ධ වුණාට පස්සේ නමුත් දැන් ඉතින් මේක නිත්‍ය නෑ නේද කියලා ඒක දැනගන්න කොහොමද කියලා මම අහන්නේ. නිත්‍ය නෑ කියලා දැනගන්න එක අනිත්‍ය කියලා මෙනෙහි කරනවා නෙමෙයි. පැටලව ගන්න එපා. මේක නිත්‍ය නෑ නේද කියලා Tamanට નિરાයාස සිතුවිල්ල පහල කරගන්නයි මේ දැන් උපදෙස් දෙන්නේ. નિરાයාස සිතුවිල්ල පහල කරගන්නේ ඊට කලින් මම මේක මෙනෙහි කරගෙන යන්න ඕනේ. යෝනිසමනසිකාරය කියන්නේ ඒක. තොටි සෙන්දී එකෙන් තේරෙන්නේ අපි උදාහරණයක් විදිහට කිව්වොත් එහෙම මේ පින්නතුල් දෙනවා මට දැන් අපි කියමු මට තප්පරයක් ඉන්න පුළුවන් සතියේ සිහියෙන් යුතුව සතියක් ඉන්න පුළුවන් ඒ කියන වචනේ තේරුම මොකද්ද මගේ සතියේ එහෙම නැත්නම් සිහිය තප්පරයක් එක දිගට පවතිනවා කියන එක නමුත් සතියේ තප්පරයක් එක දිගට පවතින්න පුළුවන්ද එහෙමනම් සතිය සත්‍ය බව දැනගත්තා වූ සතිය කියලා කියන්නේ මොකද්ද? අසතියට ගියා වූ සතිය.
සත්‍ය අසත්‍යමත් වෙලා නැවත සත්‍යමත් වෙනවා තමයි ඒ දෙකකට සම්බන්ධ වෙන්නේ. ඒක අසත්‍යමත් වෙච්ච එක මම පැහැරලපු නිසා මම හිතනවා සත්‍යමත් වෙච්ච දෙක එකට එකතු වෙලා තිබුණා කියලා. ඒ අතර එක සමාධී තත්ත්වෙත් ඔකම. දැන් මේ පින්නතුන් වාඩි වෙලා වාඩි වුණා වූ ඉරියව්වේ ඉන්නවා කියනකොට එහෙම නැත්නම් මම දැන් මෙතන කියලා ඉන්නකොට මම දැන් මෙතන කියලා තියෙන්න පුළුවන් චිත්තක්ෂණ කීයද? එක චිත්තක්ෂණයක් විතරයි. එහෙමනම් ඒ චිත්තක්ෂණය පාස් වෙනකොටම මම දැන් මෙතන කියන එක වෙනස් වෙනවා. එහෙනම් මගේ ඉරියව්ව වෙනස් වෙලා වෙනත් අරමුණකට මම ගිහිල්ලා නැත්නම් මගේ අවධානය මාරු වෙලා නැත්නම් මම දැන් මොකද කරන්නේ? මම දැන් මෙතන කියන එක නැවත නැවත මෙනෙහි කරන්නේ. මම දැන් මෙතන කියන එක නැවත නැවත මෙනෙහි කරනවා. හැබැයි ඕක කරන්න බෑ මේ ආනාපානයේ තියෙන තණ්හාව නිසා. කෑදරකම නිසා ආනාපානෙට මම දැන් මෙතන කියන එක මෙනෙහි කරන්න බෑ. දොඩෝරියන් ගාලා දෝගෙන ගිහිල්ලා බලනවා ආනාපානෙ කොහොමද? පණිනව ආනාපානෙ. නැද්ද? ආනාපානෙට පණින්නේ නැතුව මගේ ඉරියව්වෙන් ඒ වැඩේ කරනකන් මම දැන් මෙතන. එහෙම නැත්තම් මොකද්ද ප්‍රත්‍යක්ෂ? මේ මොහොතේ ප්‍රත්‍යක්ෂය මොකද්ද? ඒක අමාරුයි ආධිකම් කිව්වට මම දැන් මෙතන කියන එක අමාරුවක් නෑ. මම දැන් මෙතන කියන්නේ පින්නතුනේ එක චිත්තක්ෂණ නෙමෙයි චිත්තක්ෂණ 10000. අපි සරල වශයෙන් බැලුවොත් මම කියනකොට එක චිත්තක්ෂණයක් දැන් කියනකොට එකක් මෙතන කියන එක තුනක්. එතකොට වර්තමානයේ ටක්ටක් ගාලා මාරු එනද? ඔන්න ඒ විදිහට තමන්ගේ මේ මෙනෙහි කිරීමේ ක්‍රියාවලිය තමන් හුරු කරගන්න ඕනේ. එතකොට එතනින් එහාට එනව අනිත් සෑම අරමුණකදීම මෙනෙහි කිරීම තමන්ට ඇතුලේ තල්ලු කරලා දෙනවා. වචනේ තරයි මාරු කරනවා. ආස්වාසයක් කිනකොටම ආස්වාසයක් කියලා මෙනෙහි කරන්නේ උත්තරේ දෙනවා. ප්‍රාස්වාසයක් කිනකොටම ප්‍රාස්වාසයක් කියලා මෙනෙහි කරන්නේ උත්තරේ දෙනවා. සිතුවිල්ලක් කිනකොටම සිතුවිල්ලක් කියලා එයා දෙන උත්තරේ. සද්දයක් කියනකොට සද්දයක් කියලා උත්තරේ ඇතුලෙන් දෙනවා. වේදනාවකටත් ඒක දෙනවා. ඒවා සිතුවිල්ල පස්සේ ගිහිල්ලා සිතුවිල්ල තමන් භුක්ති විඳන සිතුවිල්ලත් එක්ක තමන් ජීවත් වුණාන් ටික වෙලාවක් ඒ සිතුවිල්ල නිසා ඇති වුණා වූ සුඛ වේදනා දුක් වේදනාව එයා දෙන දුක. ඔන්න මේක නිසා උඹට ඇති වුණා සුඛ වේදනාව. ඒ කියන්නේ රාග සිතුවිල්ල. මෙන්න දුක් වේදනාවක් ඇති වුණා. ඒ කියන්නේ ද්වේෂ සිතුවිල්ල. මෙන්න මොහොසිත විලක් ඇති උපේක්ෂාවට කියමු අදුක්කම සුපේටි කිය. ඒකට මොහොසිත. ඒකට අන්න මෙනේ කරන්න ඕන මොහොසිත විලක් ඇති. සාගසිත විලක් ඇති. දේශසිත විලක් ඇති. ඇති වෙච්ච බව දැනගන්න. ඇති වෙච්ච බව දැනගත්තා නම් ඒ දැනගත්තා වූ චක්ෂණේ තවත් සිත විලක් නැති වෙයි. ඒ දැනගත්තා කියන්නේ සිතුවිල්ල. එහෙනම් අන්නේ සිතුවිල්ල දැන් දැනගත්තා කියන දන්න තමයි. ඔන්නෝම එනකොට හැබැයි මේ අනාත්මෙන් තව එකක් ගහලා දාන අතරේ මගේ පාලනයට මේ තියාගන්න දෙන්නේ නැහැ. එහෙනම් සිත සිය. අන්න ඒක තමයි සංසන්දනාත්මකව බලන්න ඕනේ. මම මොනතරම් උත්සාහ කරත් මෙනේ කර කර ඉන්න ඒකවත් හැබැයි මට ඕන විදිහට කරගෙන යන්න දෙන්නේ. ඒක මෙනේ කරන්න මගේ වේගයට වඩා අතිප්‍රබල වේකකින් මේක ඇතුළ වෙනස් වෙනවා. වෙනස් වෙලා ඒක නැති වුණාට පස්සේ මට දැනගන්න පුළුවන් වෙන්නේ. මම මෙනෙහි කරන ඊටත් පස්සේනේ. ඒ අතරතුර ඇති වූ වෙනස් වීම සැලේ ප්‍රමාණය මට මගේ පියවි ඇසට එහෙම නැත්නම් මේ පියවි මනසට අවබෝධ කරගන්න ඒක අවබෝධ කරගන්න තමයි ප්‍රඥාව අවශ්‍ය. ප්‍රඥාව හදාගන්නකම් මම ওই විදිහට මෙනෙහි කරගන්නවා. මෙනෙහි කිරීම අනිවාර්යයෙන්ම වෙන්නේ ප්‍රමාදයෙන්. ඒ ප්‍රමාද වෙලා මෙනෙහි කරනවා කියලා කියන්නේ අප්‍රමාදයේ යම්කිසි වෙලාවක් මම හිතපු නිසා.
එන අසතිය වෙලා අසතිය නිසා තමයි මට මිනේ කරන්න පුළුවන් මේ. හැබැයි අසතිය ආවේ සතිය පිට වෙච්ච නිසා. සතිය නොතිබුණා නම් අසතියක් වෙන්නේ. ඒකට ඒක තමයි මගේ මේ ධර්මානුදන් ප්‍රතිපදාවේ ඵලය කියලා එතෙන්දී ඒකට මම සාදර වෙන්නේ. මේ ධර්මානුදන් ප්‍රතිපදාවට ආවේ මේ ආනාපානය බලන්න ඕ ජීවිතේ පවත්වා ගන්න උත්සාහ ගන්න නෙමෙයි. මෙතනට ආවේ මම මේක තිබෙන්නා වූ යථාරූප යථා ස්වરૂපේ බලන්නේ මම යථා භූත ඥාන දර්ශනය. යථා භූත ඥාන දර්ශනය කියල ගන්න ඔය ටික මත ඉන්නේ. ඔක අවබෝධ වෙනවා Taman එකකට මේක කොයි ආකාරයෙන්ද වෙනස් වෙන්නේ. මට පාලනය කරන්න බැරි වේගකින් මේක වෙනස් වෙන එක පැත්තකින් මට පාලනය කරන්න බැරි ධර්මතාවයකින් වෙනස් වෙනවා තාප. කියන්නේ අනිත්‍යයි කියන එක මට පාලනය කරන්න බැරි වේගකින් යන එකක් අනාත්මයි කියලා කියන්නේ මට පාලනය කරන්න බැරි ධර්මතාවයකින් කියන්නේ. මම දෙපැත්තෙම උත්සාහ කරනවා එක පැත්තකින් වත් මට කරන්න මිනේ නොකරන තාක්කල් ඔය දෙක මට හමු වෙන්නේ නැහැ. මිනේ කරොත් විතරයි මට ඔය දෙක හමු වෙන්නේ. මිනේ කරනකොට මම ගවලනවා මගේ පාලනයට ගන්න. හැබැයි මට වඩා වේගෙන් එයා වැඩ කරන නිසා මගේ පාලනය ගිලිහින්. මම නන්නත්තර වෙනවා. නන්නත්තර වෙනකොට මගේ කැමැති අකමැතිකම් ඇති වෙන ඔයගොල්ලෝ දිදී. අන්න ඒක මම දැනගන්න ඕනේ. ඒක පැත්තෙන් අනිත් පැත්තෙන් මගේ පාලනයට මෙහෙ කරන්න යනකොට මෙයා වෙන සිතුවිල්ලක් ගන්නවද? සද්දයක් ගන්නවද? වේදනාවක් ගන්නවද? එක් වානාපානයක් ගන්නවද? මොනවාරි ගන්නවද? අන්න එතකොට මේක මගේ පාලනේ තියාගන්න බෑ ධර්මතාවයක් තියෙනවා. මේ ධර්මතාවය කොහෙන්ද එන්නේ කියලා බලනකොට තේරෙනවා මේ ධර්මතාවය දෙන පාරක් නැහැ. හැබැයි ඒමක් තියෙනවා. මම ඇවිදිනවා. ඇවිදින බව තේරෙනවා. හැබැයි මම ඇවිදිනව නෙමෙයි වෙන කෙනෙක් ඇවිදිනවා. විගානත් එකේ. ඒත් මම ඇවිදිනවට වැඩි වේගකින් සියලු දේවල් වැඩ කරනකොට තේරෙනවා අනිත් එක. ඕක කරලා කරලම දහස් වාරයක් නෙවෙයි දසදහස් වාරයක් කරලා කරලම අත් විඳින්න ඕන. අත් නොවිඳ ඕකේ ඉන්නට යන්න තේරෙනවද? දැන් එහෙනම් හෙට භාවනා දියුටි කරනවා දැන් ඒක කරන්න පුළුවන්ද? පුළුවන්. අපි බලමු එහෙනම්. තා පොඩ්ඩක් සවන් දීලා ඉන්න මේකට. කවුරක් කියන්නේ නැහැ නේද? අපි නිල්ද වෙන්නේ. එකක් නෙමෙයි. බාපනේ බුද්ධාගම ඉන්නේ. මුතුලම බුද්ධාගම. දැන් සම්මාදිටියේනවා. පළවෙනි විනාඩි පහ තුළ තමන්ගේ සීලය සීපත් කරන්න කරා නම් අනිවාර්යෙන් ප්‍රතිඵල නොලැබී කියන පුළුවන්. ස්ථීර වශයෙන් ප්‍රතිඵල ලැබෙතු. ඔබේ විනාඩි පහ ඊළඟ විනාඩි 55කට ටිකෙන් ටික අනුගත වෙන මම කරන්න ඕනේ නැහැ ඒක. තුලට වැඩි බාර දුන්නාට පස්සේ තුල මේක ඉතුරු ටිකෙන් ටික තමයි. එහෙම කරා නම් මේ වන විට මම සීල් රැකලා නැද්ද? ජීවිතයේ ශික්ෂාව මම රැකගෙන නැද්ද? එහෙනම් අද උදේ ඔය ආව ප්‍රශ්න අහන්න. ආනාපානිය ගැන හෝ සක්මන ගැන හෝ අනිත් දේවල් ගැන අද උදේ අපි සාකච්ඡා කරන දේවල් අපිට සාකච්ඡා කරන්න තියෙනවා.
වර්ධනය කරන්න බෑ ඕවා වර්ධනය වෙන්න ඕනේ
ඕවා වැඩෙන්න ඕන වඩන්න බෑ. ඕවා වැඩෙන්න පුළුවන් අභ්‍යාසයක් එහෙම නැත්නම් කමඨාණක් තමයි බුදුහාමුදුරුවෝ දීලා තියෙන්නේ ආනාපානයි. සක්මණ කියන කමඨාණක් දීලා නොය සීලය පිළිමත. ඔය හතර තමන්ගේ ආරක්ෂා වෙනවද කියන එක තමන් දැන් බලන්න ඕන අනිත් වෙලාවේ. දැන් අපි කලින් දේශන සාකච්ඡා කරපු ආකාරයට ධර්ම දේශනාවේ මතු කරගත්තු ආකාරයට තමන්ගේ සීලය ආරක්ෂා වෙනවද කියලා ඔය පරයන්කේදී සක්මනේදී අනිත් වැඩවලදී පුළුවන් නම් ඒ පුළුවන් තරම් බලන්න. ඊට අමතරව මේ සීලය පිළිබඳව බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙනවා විසුද්ධි හතරක්. ධාතිමොක් සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ආජීව පාරිශුද්ධ සීලය සහ සත්‍ය නිශ්චිත සීලය. ඒකට ඒක අපි පොඩ්ඩක් පැත්තකින් තියන්න පුළුවන්. දැන් මේ දීපින්නතුන්ට ඥානියන්ට මේක අදාළ වෙනවා. ආජීව පාරිශුද්ධ සීලයත් දීපින්නතුන් සමානිතයි අදාළ වෙන්නේ නැහැ කියලා. නමුත් අදාළ නොවන එකක් නෑ, අදාළ වෙනවා. අනිත් දෙක සියලු දිනාට ඒ විදිහට අදාළයි. රාතිමෝක සංවර සීලය කියලා කියන්නේ මොකද්ද? රාතිමෝක සංවර සීලය කියලා කියන්නේ ඊටාම කිටින් කියනවනම් තමන් සමාදන්නා වූ තමන් බුදුහාමුදුරුවන්ගෙන් ඉල්ලගත්තා වූ සීලය ආරක්ෂා කරගන්න. ඒ තමයි දැන් මේ පින්නතුන් නම් තමන්ගේ අට සීලය ආරක්ෂා කරන්නේ. හාමුදුරුවන්ට නම් තියෙනවා මේ හාමුදුරුවන්ට කෝටියක් සංවර සීලය කියලා ඉල්ලලා ඒකේ සීමාවක් නැහැ. ඒ සීලය මේ ආමුදුර ආරක්ෂා කරනවා. මේ මෑණියන්ට නම් තියෙනවා දස සීලය. තමන් බුදුහාමුදුරුවන්ගෙන් ඉල්ලලා තමන් සමාදන් වුණා සීලය. වෙන කවුරුවත් දත් ගන්න මේ. බුදුහාමුදුරු බලෙන් දුන්නේ සීලයක් නෙමෙයි. ඒක නිසා ඒ සීලය තමන් බුදුහාමුදුරුවන් ඉල්ලලා ගත්තේ ඉල්ලලා ගත්ත බව පෙන්눔 කිරීම සඳහා තමන්ගේ ශරීරේනුත් එළියට වෙන්නලා තියෙනවා. වෙනස් කළා. මේ පින්න තුමුණත් දැන් මේ දවස්වල මේ පෝසතස්ථාංග සීලය සමාදන් වෙච්ච නිසා තමන්ගේ ඇඳුම වෙනස් කරගෙන ඉන්නේ. ඒ නිසා තමයි පිටින් කෑමම්ගේ. ඒක වෙනුම් කරේ ඉන්නේ ඒක බුදුහාමුදුරන්ගෙන් ඉල්ලෙන්නේ. බුදුහාමුදුරු බලෙන් දුන්නේ ගන්නේ මම ඉල්ලගත්තේ. එහෙනම් ඒක ආරක්ෂා වෙන්න ඕන 100%ක් ඒක ආරක්ෂා වුණේ නැත්නම් 100%ක් මගේ අකුසල් වැඩෙනවා. අපි දැන් අර කලින් කතා කරපු අකුසල් නෙමෙයි. අපි දැන් කලින් කතා කරේ අකුසල් රාග ද්වේෂ මෝහ කියන තුන. ඒ අකුසල් මේ වෙලාවේදී අකුසල් මූල බවට පරිවර්තනය වෙනවා. ඒවට අකුසල් කියලා කියන්නේ නැහැ අපි. සම්මා ආජීවයට කියන්නේ නැහැ අකුසල් කියලා. අකුසල් කියලා කියන්නේ අපි සම්මා වාචා සම්මා කම්මන්ත දෙකට විතරයි ආර්ය අෂ්ටාංග මාර්ගය. නිවන් මාර්ගයේදී අපේ කෙලෙස් ගැන කතා කරනකොට තමයි අපි රාග ද්වේෂ මොහ තුන අකුසල් කියලා කියන්නේ. ඒතකොට අපි දැන් මේ සමාදන් වුණා සීලේදී රාග ද්වේෂ මොහ තුන නැහැ මෙතන. මෙතන තියෙන්නේ ලෝක වජ්ජයට වැටෙන්නා වූ ලෝකයා විසින් පිළිකුල් කරන්නා වූ සීලේ කැඩීමක් පුළුවන්. සතුන් මැරීම කියලා කියන්නේ ලෝකයා පිළිගුරු කරන්නා වූ සීලේ කැඩීම. පොරගම් කිවිල්ල, කාමී වර්ධාය සිටීම යෝගිදී. ඊට අමතරව මේ කාර්යයේ ගමන් මේ මාර්ගයේ ගමන් කිරීම නිසා මම සමාදන් වුණා වූ සීලයක්. පංච සීලෙන් අර ටික ඉවර වෙනවා. ලෝකවත් සීලේ කොටස් ටික පංච සීලෙන් ඉවර වෙනවා. ඊට පස්සේ තියෙනවා පඤ්ඤාති සීලාගේ පඤ්ඤාවත්ති පඤ්ඤාති මට හරවන්නම් මතක නැහැ. ඒ කියන්නේ බුදු පියාණන් වහන්සේ විසින් මේ මාර්ගයේ ගමන් කරන අය වෙනුවෙන් පනවන ලද සීල. විකාල භෝජනා කියන්නේ ඒක මුළු ලෝකෙම අදාළ එකක් නෙමෙයි. ඊගෙදර ඉන්න අයට විකාල භෝජනේ පිළිබඳ කිසිම ගැටලුවක් නැහැ. මේ සීල් අරගෙනත් ඕනනම් විකාල භෝජනේ කරන්න පුළුවන් තමයි සීලෙත් අයින් වෙන්නේ. හැබැයි විකාල භෝජනා සීල්පදේ සමානව තියෙන තාක් කල් සමන් විකාල භෝජනේ වැරදුන්නේ නැත්තම් ඒ කියන්නේ සමන් බුදුහාමුදුරුවෝ ඉදිරියේ වංචාවක් වරදක් වරකමක් කරාවි. අන්න එතකොට ඒ සීලයට සමාවක් කියන්නේ. ඊළඟට නැත්ති ගීත වාදී විසු ඒ වගේ ඉච්ඡාසයන මාසයනත් ඒක. මේ ආමුදුර පැත්තෙන් ගලු සීමාවන් නැතුව මේ සීලෙන් තියනවා. මේ සියල්ලට මේ ආමුදුර කෞජලියුවක් කියන්නේ. ඒ එකක්වත් බුදුහාමුදුරු දුන්නේ නැවනේ බුදුහාමුදුරුවන් ඉල්ලලා ගත්තේ. ඉල්ලලා ගත්ත නිසා මේ ආමුදුරන්නේ සිවුරක් දීලා තියෙනවා බුදුහාමුදුරුවෝ. ඒ සිවුරත් එක්ක මේ තට්ටයක් ගාගෙන ඉන්නවා. දැන් මේක දිහා බල ලෝකයේ මිනිස්සු මේ ආමුදුරන්ට කන්න බොන්න ටික දෙනවා, අඳින්න දෙනවා, සිවුර දෙනවා, සිව්පස්සේ දෙනවා. එහෙනම් ඒ සිව්පස්සේ පරිහරණය කරන්න පුළුවන් මේ ආමුදුරන්ට
තමන්ගේ අර කෝටිය සංවිසීලේ ආරක්ෂාව වෙනතක් කල ඒක ආරක්ෂා නොවි මේ ආඳුරේ එකක් හරි කඩාගෙන මේ සිව්පසේ පාවිච්චි කරා නම් ඒකට තමන් අපාගත වෙලෙලා වන්දි ගෙවන්න ඕන බුදුහාමුදුරු තුනේ කියවට ඊට අමතරව ඒ සිව්පසේ දුන්න දායකින්ගේ අපේක්ෂා කරගල් පිළිවීම නිසා මේ දායකයෝ මේව දෙන්නේ මහත්ඵල මාංශස බලයි. දැන් ඒගොල්ලන්ට මහත්ඵල මාංශස ලැබෙන්නේ ඒ හාමුදුරු තමන්ගේ සීලය ආරක්ෂා කරගෙන යන්නා වූ ධර්මානුකූල ප්‍රතිපදාවේ ජීවිතින් සීලය කඩාගෙන ධර්මානුකූල ප්‍රතිපදාවේ මේ හාමුදුරු ගියේ නැත්නම් මේ හාමුදුරන්ට සිද්ධ වෙනවා අර දුන්නු අයගෙන් ගත්තා වූ ඔකට කියන්නේ බුදුහාමුදුරු ණයට කැම කියලා ණය ගෙවන්න අනාගතේ. සා බල්ල ඌරව හරක් කුකුල් වෙලා ආත්ම ලක්ෂ ගණන් වන්දි ගෙවන්න. ඒක නවත්තන්න බෑ. අපාය කියලා නවත්තන්න බෑ. අපාය යන්නේ බුදුහාමුදුරු කෙනෙක් ගාවට. බුදුහාමුදුරු කෙනෙක් ගාව නිසා දානි දුන්න අයගේ අපේක්ෂාවන් සපුරුන්නේ නෑනේ. මෙයා අපාය ගිය කියලා දානි දුන්න විසර ලැබීද ලැබෙන්නේ නෑනේ. ඒ ටික ලබා දෙන්න ඕන තමන් නැවතරකට ගිහිදෙන්නේ. මේ වර්ධව පටලවා තේරුම් ගන්න මම ගිහිල්ලා මට දානි දුන්න එක්කෙනා කියලා ඉපදිලා එක් කරනවා කියේ. ඒ මනුස්සයා දානි දීලා ඉවරලා ඊට පස්සේ ඒ වෙනම නිවන් දකලා ඉන්න පුළුවන්. ඒ ආ සමාන කෙනෙක් එතන ඉන්නවා මගේ සේවය ගන්න. අපිට සාමාන්‍ය සමාජය එක්කම තේරෙන මොනතන. මිනිස්සු වෙලත් ණය ගෙවනා ඉන්නවා, තිරසනත් වෙලත් ණය ගෙවන්නේ නැහැ. ඒකේ දෙකක් නෑ. ඔන්න ඔය ටික තමයි සාතිමොක්ෂ සංවෘති. එතකොට මේ ණයට කනවා නම් කවුරුද? මේ පින්නතුණු මේ දවස්වල ණයට කන්නේ. ඊවල වල ඕන් තරම් තියෙනවා කන්න. හැබැයි මේ දවස්වල ණයට කන්නේ. ණයට කෑවා නම් ණය ගෙවන්න ඕන. ණය ගෙවනවා කියලා කියන්නේ තමන්ගේ මේ සීල ශික්ෂාව තුල ඉන්න ඕන. එතෙන් තියන්නේ අර කියන සීලෙ නෙමෙයි සීල ශික්ෂාව. ඒ කියන්නේ ධම්මානුධම්ම ප්‍රතිපදාව තුල ඉන්න ඕන. ප්‍රතිපල ප්‍රශ්නයක් නෑ මේක. ධම්මානුධම්ම ප්‍රතිපදාව ඉඳලා තමන්ට භාවනාව සාර්ථක නොවි එහෙම නැත්නම් වෙන වෙන දේවල් වෙලා ඒ වැක්කුසල් තමන් ගියව ගන්න. එතෙන්දි සීලයකට නෑ පස්සේ සීල ශික්ෂාව අපි කිය විදිහට ඒ සීල ශික්ෂාව කරිච්ච නිසා තමන්ගේ කෙලස් වැඩි වෙලා තමන් ආපහු වෙන වෙන තැන් වල ගිහිල්ලා යන එක ඒක තමන්ගේ වාසිය. ඒක දාන දෙන එක්කෙනාට ගැටලුවක් නෑ එතකොට. මොකද දාන දෙන එක්කෙනා දාන දෙන්නේ මේ ආඳුර සිවුරු දාගෙන ඉන්නේ මේ සිවුරු දාගෙන කළ යුතු කාර්යයන් කරන්නයි කියන එක. මේ සිවුරු දාගෙන මේ ආඳුර බෙහෙත් දෙන්නුනොන නම් එහෙම නැත්නම් සාස්ත්‍ර බලනවා නම් එහෙම නැත්නම් වෙනත් විශ්වාසයක් කරනවා නම් එහෙම ස්කෝල් ගිහලා උගන්වනවා නම් ඒකට අර ගියෝ කන්න දෙනේ හරියන්නේ නෑ. ඒකට ණය ගන්නේ. හැබැයි මේ ආම්දුරු ගියන්ගෙන් කාලා මේ ආම්දුරු ධම්මානුධම් ප්‍රතිපදාව ඉන්නවා නම් තමන්ගේ කාලසටහන කරනවා නම් ප්‍රතිඵලය ලැබෙන්න පුළුවන් නොලැබෙන්න පුළුවන් ණය ගෙවල ඉවරයි තමයි. දෙක ආපු කෑම වලට අද දවසේ ණය ගෙවල ඉවරයි හෙට කෑම ගන්න ඒතකොට සුසුම් තියෙන මේ ආම්දුරු. ඒක මේ ආම්දුරු මෙනේ කරන්නේ. යාමුදු දැන් නැගෙම මෙනේ කරන්නේ ඇත්තටම මුල කාලේදී මේ යාමුදුව මෙනේ කරා. මට මේ දවල් දාන වේලෙට මට සුදුසුම් තියනවා. ඊ කාපු දාන වේලේ ණය මම ගෙවුවද? ඒ හරහා තමයි මේ යාමුදුව යම් කිසි අවබෝධයක් ලබා ගත්තら මුලින්ම ලබා ගන්න පුළුවන් වෙනවා. ඒකෝ දැන් අපි මෑණියෝ ගසී කරන්නේ. මම මේ ණයට කන්නේ මේ ණයට කෑමට මගේ වන්දිය මම ගෙවලා තියෙනවා. ගෙවුවේ නැත්තම් පස්සෙන් දැක වෙල නොකයි ඉන්නේ. අන්න එක තමයි ධම්මංගම් ප්‍රතිපදාව. මම උත්සාහ කරා මේක හරියන්නේ නැහැ ඒ නිසා මම මෙයාට කෑම නොදී හරි මේ ගමනේ මම යනවා කියන එක නෙමෙයි. අන්නේ ටික කරන්න පුළුවන් නම් එතන තියෙන ප්‍රතිමොක්ෂන්. ඔය ප්‍රතිමොක්ෂන් වල සීල ගීගෙදර ඉන්නවනම් තමයි පංචශීලය ආරක්ෂා කරන්නේ. ගීගෙදරින් එළියට ඇවිල්ලා මේ වගේ ඉන්න වෙලාවෙදී සමාදන් වෙනවා සීල ආරක්ෂා කරනවා. ඒ සිල්පද ගැඳුනකින් ඒවට තමයි වන්දි ගවා ගන්න ඕන නිවන් දකින්න එක පැත්තකට උඩ. සීල ගැටනම් බලන්න නිවන් දකින්න කොහෙත් නැහැනේ. සතුන් මරති නිවන් දකින්න නැහැ නේද ඒකට. දැන් අපි අර කලින් කියපු සීල ගන්න වෙලාවේදී අපි අතේ සතුන් මැරෙන්නේ නැහැ. මේ ඇවිල්ලා ඉන්නකොට සමහරවිට මදුරෙක් මැරෙන්න පුළුවන්, මේ වෙනත් කෙනෙක් මැරෙන්න පුළුවන්. නමුත් නිරන්තරයෙන්ම අපි ගෙවල් වල ඉන්නකොට සතුන් මරනවා වගේ සතුන් මැරෙන්නේ නැහැ මේ ඇවිල්ලා ඉන්නකොට. සම්මන්දම් ප්‍රතිපදාව ඉන්න කෙනකින් සතුන් මැරෙන්නේ නැහැ බොහෝ විට. එයාගෙන් හොරකම් කෙරෙන්නේ නැහැ, කාමයේ වර්ධය සිද්ධලක් නැහැ. බොරු කීමක් ගන්න නැත්තේ නැහැ. මෙතන ඉන්නකො කොහොමද දෙන්න දෙන්න එකතු වෙලා කතා කරන්නේ. බොරු කීම නම් කෙරෙනකොට. ඒකේ සීල කැරෙන්නේ. ඒ සීල කල්ලේට නිවන් දකින්න බෑ. භාවනාවේදී අපි කියන සීලය මේ සීලෙ දෙකක් ඒක මතකයි තියාගන්න. භාවනාවේදී අපි කතා කරන්නව සීලය තමයි මේක තිබුණා ඊළඟ සීලය. ඒ මොකද්ද?
ඉන්ද්‍රිය සංවර සීලය. ඉන්ද්‍රිය සංවර සීලය ඉන්ද්‍රිය සංවර සීලීම සඳහා හුරු කිරීම තමයි භාවනා කියන්නේ. ඒකයි මේ ඇස් දෙක වැහෙන තැනකට ඇවිල්ලා රූප පෙන්වන්නේ තැනකට ඇවිල්ලා රූප පෙට්ටි පැත්තකින් තියලා රූප බලන් තියෙන පරිසරයෙන් ඉවත් වෙලා මෙතන ඇවිල්ලා මේ ඇහැට රූප පෙන්වන එක කනට ශබ්ද ඇහෙන එක අහන එක ප්‍රමාණිකුලව පාලනයට ඉඩ කරන දා මෙතන ඉන්නේ. මෙතෙන් ඇවිල්ලා ටික දවසකින් ගියාට පස්සේ ආපහු රූප පෙට්ටි දාගෙන රූප බලනවා නම් එහෙම නැත්නම් ආයි මල් වැට මල් වත්තේ ගිහිල්ලා මල් බලනවා නම් සත්වසේ ගිහිල්ලා සත්වත් එක්ක ඉන්නවා නම් ඒක වැල්ලේ ගිහිල්ලා වැල්ලේ සෙල්ලම් කරනවා නම් ඒ කියන්නේ මේක වැඩක් නැහැ. ඒතකොට ඉන්ද්‍රිය සංවරයක් නැහැ. ඉන්ද්‍රිය සංවර වෙන්න මේ කියාගත්තා වූ සංවරය එහෙට ගියාට පස්සේ එහෙම තියෙනවා. ඊයකත් බලන්න එපා කියන්නේ නේද? ඊයක අත්‍යවශ්‍යයකට බලවට කවන්නේ නැහැ, නිවුස් එකකට කවන්නේ නැහැ. ඔබ ගෙදර ඇවිත් එකට ඉන්න ඕන නිසා ඒ වෙලාවට බලවට කවන්නේ නැහැ. ඒක තමන්ගේ අරමුණ කරගන්නේ නැහැ කියලා. සිංදු වහන එක තමන්ගේ අරමුණ කරගන්නේ නැහැ කියලා. සංගීත සම්දේශයෙන් බලන්නේ නැහැ අරමුණ කරගන්නේ නැහැ කියලා. සෑම කන්න කඩවාගෙන නැහැ කියලා අරමුණ කරගන්නේ නැහැ ඊට පස්සේ. අද මේ රෙස්ටුරන්ට් එකේ හිට රෙස්ටුරන්ට් කියලා ඒක කරන්නේ නැහැ කියලා. අන්නේවා ප්‍රමාණිකුල පාලනය වෙනවා. ඒවා ප්‍රමාණිකුල පාලනය වෙන තමයි ඉන්දිය සංවර්ධනය. ඊට පස්සේ මෙතෙන්දී තමන්ගේ අභ්‍යන්තරය පාලනය කිරීම තමයි වැදගත් වෙන්නේ ඉන්දිය සංවර්ධනය. අභ්‍යන්තරය කියලා කියන්නේ මේ මනස පාලනය කරන්නේ. ඒ සියල්ලම පාලනය වෙන්නේ මනස පාලනයෙන්ද? ඇහැ පාලනය වෙන්නේ නැහැ හිතට නිකන් පාලනය කරන්නේ බෑ. ඇහැ තියෙන්නේ මගේ පින්ද ලැබිච්ච ඇහැකනේ. පින්ද ලැබිච්ච ඇහැ තියෙන රූප බලන. ඇහැ වෙන්දයක් කරන්න බෑ. සා ඒ ඇහෙන් රූප බලන්නේ කරතර කරන්න මම පුළුවන් තරම් මේ රූප කෙරෙහි කලකිරින්ද. රූපේ කෙරෙහි කලකිරීම කියලා කියන්නේ මගේ ඇහැ කෙරෙහි මම කලකිරෙද්ද. ඒකයි සංවර වෙනවා කියන්නේ. ඇහැ කෙරෙහි කලකිරීමයි කියලා කියන්නේ මේ පින්නතු නැවතවරක් හිතාගෙන ඉන්නේ ඇහැ ගැන කල්පනා කරලා කලකිරෙනවා. එහෙම වෙන්නේ නැහැ. එහෙම නොවෙන්න තමයි අන්නාර විදිහට කරන්නේ. ඒ කියන්නේ ඇහැට පුළුවන් තරම් රූප නොපෙන්වා ඉන්නකොට ටික කාලෙකදී එයාට මේ රූප වල තිබුණා වූ ආසාව ටිකින් ටික නැති වෙනවා. රූප වල තිබුණා ආසාව ටිකින් ටික නැතු වෙනවා කියලා කියන්නේ එයාගේ එයා නොදිනොත්ම පාලි සංවර වෙයි. එතකොට එයාට මේ කෑමට තිබුණා වූ ආසාව ප්‍රමාණිකුලො නැති වෙනවා. එතකොට එයා කෑම මේසෙට ගියාට කෑම මේසෙ මගුල් මේසයක් වුණාට ඒක මගුල් මේසෙ වෙන්නා වූ ආහාර වර්ග 50කටක් ඉස්සරහා තෝර තෝර යන්නේ නැහැ. මේක ගුණයි, මේක හොඳයි, මේකට මේක හොඳයි, මේකට මේක හොඳයි, බඩේ කැක්කුමට කියලා මේක එක جائے තෝර 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 යන්නේ නැහැ. ඒක මෙතනදී හුරු කරගන්නේ. ඒක මෙතනදී හුරු කරගන්නේ කොහොමද? මෙතනදිත් ඔය කෑම වලට මේ පින්නතුන්ගේ ආසාව එනවා. මෙතන choice එකක් තියෙනවා. පොඩි හෝ choice එකක් තියෙනවා. අන්නේ choice එක අඩු කරගන්න පුළුවන් නම්. උදාහරණයක් කිව්වොත් එහෙම මේ ආම්බුරු කරු දෙයක්. මේ ආම්බුරු හිටියේ 5-star hotel එකේ. ඉස්සර මිත්‍රිගල් ඉස්සරමනේ කියලා කියන 5-star hotel එකේ කැම වෙලක් තමයි තියෙන්නේ. සායකය ඇවිල්ලා හදලා දෙනවා කරුපයි හෝටල් වල කැම වෙලක් තමයි හදලා දෙන්නේ. මේ නෙමෙයි ආරණ්‍ය සේනාසනයකම තත්ත්වය ඔපයි. ඊයෝ තමයි මේ ආම්බුරුම නැති කරන් නිවන් දකින්න වරක් පස්සේ. තියෙන දේවල් ඔක්කොම හොර දෙනවා. ඉදේට තියෙන අඩු වශයෙන් කෑම වර්ග, ඒ කියන්නේ පොඩි නැතුව අනිත් කෑම වර්ග. බත්, ඉන්දියාප්ප, සිට්ටු, රොටි, කඩල, ඒ ඇට වර්ග වලින් එකක්, අර වයින් කීපයක්, ඊට පස්සේ සමහර දවස් වලට ආයි එළවලු රොටි තියෙනවා. ඊට පස්සේ ඔව් මතකත් නෑ දැන්. කොහොමාරි බැලුවොත් එහෙම 7ක් 8ක් තියෙනවා. ඒ කියන්නේ ප්‍රධාන ආහාර වර්ග වලින් 7ක්. ඊට පස්සේ ඔකට ආපහු ිරියොද්දක් තියෙනවා, සම්බෝලයක් තියෙනවා, ලුණු මිරිසක් තියෙනවා, තායි අර එළවලු වර්ග දෙකක් ඉතින්. සමහර දවසට වෙන්නේ. ඊට අමතරව ආපහු ආයි වෙන කැවිලි වර්ගයක් කීපයක් තියෙනවා. ඊට අමතරව බටර්, චීස්, ජෑම්, මාමයි තියෙන්නේ මොනවද? පාම් පෙට්ටි ගන්න පුළුවන් જાති ඔක්කොම තියෙනවා. ඔක්කොටි කියනවා වගේ කෙරොණින් තියෙන කිරි දෙහෙක. මේසේ වටේ අරගෙන ගියොත් එහෙම ආවන්නේ විනාඩි 15ක් ඉස්සර කියලා යනවා හරියට වැරදුන. සමහර හම්දුන් දාන බෙදා ගන්න විනාඩි 15ක් ඉස්සක් නැතු. එකක් හරිනවා පොඩ්ඩක් බලනවා ආයි වහනවා ඊළඟ එක හරිනවා පොඩ්ඩක් බලනවා ආයි වහනවා ඊළඟ එක බලනවා ආයි වහනවා ආයි රවුමක් ගිහිල්ලා ආයි බලනවා.
ආයි හඳ දානවා ආයි නවත්තුන ආයි අනිත් එකට දාගන්න ආයි බලනවා මදිනේ බප්පරේ ආයි අර කලින් වීලා ආයි ගන්න උන්නෝ කරේලාදී මේ ආවුදු මොකද කරේ එක කාලේ තියෙන එක මම අද ගන්නෙ පළවෙනි එකේ තියෙන කිතුර මොනවද තියෙන එක මම දන්නේ පළවෙනි වාදිනේ තියෙන මොනවද පළවෙනි වාදිනේ තමයි මම අදගන්න මං කියන්නේ ඒක කරන්න කියලා නෙමෙයි මේ පිටු මේ ආම්බු රත්සාරින් ඉතර වෙන මාර්ගයට ඇවිත් ඉන්නවා කියලා මේ පින්නතුන් විශ්වාස කරනවා නම් මේවා ඔකට හේතු නැහැ කියන එක නෙමෙයි. මූලික හේතුව මේවා නෙවෙයි නමුත් මේවා හේතු. ඊට වඩා යන තමන් කියන මම ගන්නේ හතර වෙනි එක. මොකද පළවෙනි එක තියෙන අනිවාර්යෙන් පළවෙනි එක බත් කියන. ඒ තීන එක ලාවට වැඩන්නේ නැහැ. ඒකෝ මම කැමැත්තෙන් බත් කරනවා වගේ දිනක එනවා. එක දෙකේ වෙනකොට ඊගංගේ මොනවද තියෙන කියලා දන්නේ නැහැ. ඒකෝ මම ගන්නේ හතර වෙනි එක තුන් වෙනි එක. ඒකෙන් මට අවශ්‍ය හන්ද දෙක තුන දාගත්තා. ඊට පස්සේ මම බලන මොහොත ගන්න එක හොද්දක්. ඒක හොද්ද තින්න හැටි හොද්දක් දාගත්තා. සමහරලා තින හොද්දත් එක මම දාගත්තු එක අන්නත් බැරි වෙන්න පුළුවන්. නමුත් ආම්බුලෙම කරා. ඊට පස්සේ පින්ඩපාති ගියාමත් ඒක. තවත් පින්ඩපාති ගියාන් පස්සේ බත් වර්ග දෙකක් තියෙනවා. සමහර දවස්වල තුනක් තියෙනවා. රයිට් ඩයිට් මොනවද කියලා චෙක් කිච්චක. ඊට අමතරව සාමාන්‍ය මොදි වර්ග 7ක් 8ක් අඩු වාසයෙන් තියෙනවා සමහර දාර 15ක් කියලා. ඔක්කොම බෙදාගත්තදින් කොහොම කරත් ගන්න බැහැ මොනව කරත්. ඔක්කොම බෙදාගත්තදින් එහෙම පාත්‍රෙට දෙනවා. හන්දියද? මේ ආම්දු බලනකොට එක තැනකින් බත්යෙන් දෙකක් නෑ අවශ්‍ය ආම්දුට. බත්යෙන් දෙක ගත්තාම ඊළඟ බත් එක පාස් කරනවා. ඊට පස්සේ පළවෙනි දෙවෙනි තුන්වෙනි ආම්දුලන්ට අවශ්‍ය උදි 1යි 2යි 3යි කියලා බලලා මොකද එකක් ගන්න බෑ එකක් ගත්තොත් එහෙම දෙවෙනි එක බෙදන්න හිටියොත් එහෙම අර මිනිස්සු මුන් දිහා බලන යකෙක් දිහා බලනවා මේ ආම්දු පිළිතකට මේ හැම දෙයක් කිව්වා ඒ වගේ තියෙනවා මාර සායි මේ වார்த்தාව නේද එහෙම බැලුවහම බැලුවට ඒක කරන්න බෑ එදා මේ ආම්දු බලන උදි දෙකක් ඉදිරියට දුන්නොත් බැටි ගන්න උලන්නේ බොස් ටික ගන්න උදි දෙකේ බෑ ඒක පළවෙනි දෙවෙනි දින්නගේ උදි දෙකකින් ගත්තා ඊට පස්සේ ආම්දු කියන්නේ අර කොහොඳයි මේක බලලා මේක ඇරලා මේක බලලා යන්නේ මොකද එකක් ඇර එකක් ඇර ගියාම බලද්දී දෙලින් එක්කෙනා වයිල් බඳින ආහුරුස්ස. මගේින් ගත්තේ නැහැ මේ ආහුරුව අරකින් ගත්තා කියලා. ඉතින් පළවෙනි දෙක අරගෙන යනකොට පන්තිය වයිල් බඳිනවා. මේ ආහුරුවන්ගේ ආහංකාරකමට මේ ගන්නේ නැහැ. අපිට උඩට ගිහින් දේලා තියෙනවනේ ඒ වගේ මේ කමැති කියලා එහෙම කියනවා. මේ ඇවිල්ලා තින්නේ ආහුරුව. ඔය පොඩ්ඩක් අරන් ගියාට ඒ උඩ තව දානශාලාවක් තියෙනවා කියලා කියන මේ ආහුරුවට ඇවිල්ලා තියෙනවා. එතකොට ඔන්න ඒක. හැබැයි ඒ ටිකාරේ දානශාලාවට ආවම දානශාලාවේ තියෙන තව අයිටම් 100ක් තිබෙනවා. මෙයා හඳු කරේ මොකද? දානශාලාවට යන්නේ මෙයා හඳු කුටි එකට. ඉතින් තමන්ට අවශ්‍ය පින්ඩපාතේ ගත්තා. දැන් මේ පින්ඩපාතේ අරගෙන ඒක වළඳනවා වගේ. කුටියට ගිහලා කුටි ඉඳන් ඕක දානවා. ආනෙල බොහොමක ටිකාරේ මාන මාසික කිහිපයක් ඉතරයි හඳුරු දානශාලාවට ගිහලා දාන්නේ. ඒක හාමුදුරට අභිච්ච ටික කෑවා නේද? ඒකට හාමුදුරන්ට මේ රසය කියන එක මේ මොහොතේ මේ ආම්දුර දැන් අද ආම්දුරන්ගේ බාත් බයකට අන්තිම වෙලා ආම්දුර පිළිපාතේ ඉවරලා එනකොට බස් එකෙන් නැගලා එච්චන කැවිලා දෝවිනාවට දෙනවා බෝතල. ආම්දුරනේ කරපින්ද මේ කරපින්ද කැඳකි. බෝතලේ දාගෙන ගෙනල්ල සප්පටි බෝතල. ඒක ආම් කතා කරන්නේ නැහැ නේද වාදේලා. මේ අනවශ්‍ය දෙයක් නැහැ මේ වැදගත් වෙනවා. මට කියන්නේ මේ රෙකෝඩ් එක. ආම්දුරේ පාරේ ආද දුව මෙහෙම කරලා ගලවන්නේ කියලා පාරේ ගැලෙයි. ලීල අපෝග වර වර මෙහෙම කරාන් පස්සේ එයා පොඩක් කටිරු. උන කැඳ එකක් ටිකක් කොස්සිරු පැත්තේ. උඩ සියලු දේවල් දිනවයි. මේ ආම්බු වළඳනවා මොන හරි වළඳන්නේ පාත්‍රෙ වැඩි ටික විතරයි. ඒ වැඩි ටික වළඳන්නේ ඒ පාත්‍රෙට එකපාරට වටුත් විතරයි. ආම්බු පාත්‍රෙට ධානි වළඳන පටන් ගන්නතර පස්සේ පාත්‍රෙට රත්තරන් යන දෙමක් කවුරුවත් ආම්බු බාර ගන්නෙත් නෑ වළඳන්නේ. ජීවිතේ වලන්නේ පාත්‍රෙට දාලා එක සැරේ ඒකට කිරිපැණි දැම්මත් එක සැරේ තියෙන්න ඕන යෝගට් ටිකක් එක සැරේ තියෙන්න ඕන ඒක පළතුරු කැවිලි කියන දේවල් එක සැරේ තියෙන්න ඕන ඒ විදිහ තමයි මේ ආඳුරු දැන් දාන්නේ වලද ඔය වැඩේ මේ ආඳුරු දැන් අවුරුදු සෑහෙන කාලෙක ඉස්ස කරා උන් පින්ඩපාත පටන් ගත්ත ළඟදී මේ පින්නතුන්ට පුළුවන් නම් හැබැයි ওই මාර්ගයේ යන්නේ තනකටින් හරි යන්න ඉන්නෑනියට බැරි වෙන්නේ දැන් ඔකරන් මේ කර්ම වයසේ මහල්ලා තියෙන නිකන් නෙමෙයි ජීවිතය ගැන යම් කිසි කලකිරීමක් ඇති වෙලා සංසාරයෙන් ඉතරෙන් පුළුවන් කුසල් තියෙනවනේ. මේ ආඳුරම් මහන්නේ අවුරුදු 50කට කියලානේ. ඒ නිසා මේ වයසට ගිහින් මේ ආඳුරම්. දැන් මේ වැණියන්ට මේ තරුණ වයසේ ඔය කරන්න පුළුවන්.
ඔයකදයක් කරන්න පුළුවන් නම් මෑණියෝ ඔතන තියෙනවා නිවන මාර්ගයේ විරුද්ධ වෙන. දැන් තමන්ගේ සීලය ආරක්ෂා වෙන්න දැන් එතන තියෙනවා. එතන ඉන්ද්‍රියන් ටික සංවර වෙයි. මේ හිතේ කරනකොට තමන්ගේ අනිත් ඉන්ද්‍රියන් සියල්ල පාලනය වෙලා ඉවරයි. ඔය ඇත්තටම අපිට පාලනය කරගන්න අපහසුම ඉන්ද්‍රියනේ දිව කියන එක. දිව කියන එක තමයි පාලනය කරන අපහසුම ඉන්ද්‍රිය. ඊළඟ එක තමයි ඇස කියන්නේ. ඇස කියන එකකින් පාලනය වෙනවා මේ වගේ දැන් ඉන්නකොට මේ ඇසට වෙන දේවල් බලන් දෙන්නේ නැහැ ඇත්තට. මේ වගේ තැන්වලදී ජීව පාලනය කරගොස් එම අනිත් ඒවට ඒක දුන්නේ එකක් පාලනය කරන්න දුන්නාට පස්සේ අතුගේ සොරතුරු ටික එයා ඒ සම්පූර්ණ ටික අනිත් ඒවට ගන්න. දැන් න්යාගේ මේ තිබෙන්නා වූ ආසාව රාගය කියන එක නෙමෙයි අයින් කරන්නේ. රාගය කියන එක අයින් කරන්නේ ද්වේෂයත් එක්කමයි. එකක් විතර නෙමෙයි අයින් වෙන්නේ. කැම මේසෙට ගිහිල්ලා කැම එකක් ළඟට ගිහිල්ලා ඒක බලලා ඒක නොබන නොබෙන අනිත් එකට යනවා කියලා කියන්නේ අරකට කරපු ද්වේෂයනේ. අරකට කරපු ද්වේෂය. ඉතින් අර ළඟට ගිහිල්ලා ඊළඟ එක එකක් හොඳ නැත්තම් ආය ආපහු වෙනවා කියලා කියන්නේ ද්වේෂේ කොච්චරද කියලා. ආසාවයි ද්වේෂයයි දෙකම එකට වැඩ කරන්නේ. ඒකට තියෙන එකම දේ තමයි ওই සිලෙක්ෂන් එක නතර කරගන්න. චොයිස් එක නතර කරගන්න. ඒක නිසා මැරෙන්නේ නැහැ. ස්ථිර වශයෙන් බලන්න මේ ආඳුරු කියන සාති කරලා කන වර්ග ද්වේෂ තීරණය කළා එක જાතියකින් කෑවයි කියලා. බත් විතරක් කන්න පුළුවන් නම් බත් විතරක් කෑවයි කියලා එදි නොකා. ඒ බත් විතරක් කාපු නිසා නම් මැරෙන්නේ. වෙන හේතු දිලා මැරෙන්න පුළුවන්. බත් විතරක් කෑව හොදි නොකා කියන හේතු නිසා නම් මැරෙන්නේ. ඒක මේ අඳුරක් තුනේ. ඒක විදර්ශනාම බලන්න. ඒක කරන්න පුළුවන්. ගිහි කාලේ ගිහි ජීවවලත් වැඩේ කරා. ඉතලත් හොදි පහක් කෑක් හදලා තියෙනවා නේද? තමම වෙන්න පුළුවන් හොදි පහක් හදලා තියෙනවා. ඒක විතර අනිත්‍යය දෙන්න ඕනේ. තමන්ට පුළුවන් ඉත පහක් කියලා. මේ පාලනය කියන්නේ තමන්ගේ සීල පාලනය. ඒ කියන්නේ රාග ද්වේෂ මොහොත තුනේක. කෑම මේසේදී කෑම බෙදා ගන්නකොට කල්පනා කරලා බලන්න මොනතරම් රාග ද්වේෂ මොහොත තුනක් ඇති කරගන්නවද කියලා. කෑම බෙදා ගන්න වෙලාවේ ඊට පස්සේ ওই කෑමෙක තියෙන ලුණු මදි කියනවා සීල මිස් වැඩි කියනවා කිරි දාලායි කියනවා අරක මේක මේක කොරස්ට්‍රෝල් අරක රෙට් එක රෝල් මේ රෝල් කියලා කොච්චර දේවල් කියනවද ඔය කියවන කියන වචනයක් වචනයක් පාසා තියෙන්නේ රාගයයි ද්වේෂයයි මොහයයි වෙන මොකද මේ වාජනේ බලලා ඒ වාජනේ ඊළඟ වාජනේට යනවායි කියලා කියන්නේ මේ වාජනේ රූපයක් විදිහට බාරගත්ත කියන එක මොහේ ඉන්නකවම මොකනේ අය අයින් කරන්නේ මොහය අයින් කරන්නේ මෙතන අවිද්‍යාව අයින් කරන්න මේ ධම්මානුදම් ප්‍රතිපදාවේ ඉගෙනමම තව තවත් මොහය දැන දැන එකතු කරනවා කියලා කියන්නේ මොනතරම් අඥානකමද කියලා බලන්න කල්පනා කරන්න. ඒ කියන්නේ අවිද්‍යාව අයින් කරන්න අවිද්‍යාව ඇතුළු කර කර ඉන්න. ඒත් අයින් වෙන අවිද්‍යාව බිඳුවයි ඇතුළු වෙන අවිද්‍යාව අනන්තයි. ඉතින් දිනෙන් දින දිනෙන් දින මේකේ බරපතල වෙනවා මිසක් උඩ යමක් ඇති වෙන්නේ නැහැ. ඔබ බරපතල වෙනවා කියලා කියන්නේ ටිකෙන් ටික මම මේකත් එක්ක වයසට යනවා. වයසට යනවා මේ වැඩේ කරන්න බැරි වෙනවා මට. ඉතින් මේ පටන් ගන්න වෙලාවට දැනුත් වයසට ගිහින් තමයි අපි. ඒත් හැබැයි මේ වෙලාවේ හරි හිතට වඩා වයසට ගිහින් අද අද කරන්නේ මේ අද කරන්නේ. ඔන්න ඔය ටික අවබෝධ කරගෙන ඔය ටිකට අනුගත වෙන්න පුළුවන් නම් කාට හරි එතන තියෙනවා ඉන්ද්‍රිය සංවරය. අන්නේ ඉන්ද්‍රියන් ටික සංවර වුණොත් එහෙම ඒ කියන්නේ මේ මාර්ගයෙන් 80ක් විතර තමයි සම්පූර්ණ කරගත්තා මිසක් සීලෙන් 80ක් විතර සම්පූර්ණ කරගත්තා කියලා හිතගන්න. ඒ 100ක් සම්පූර්ණයි කියලා කියන්නේ නැහැ. ඒක කරයි කියලා තමන්ගේ කැමරේ තියෙන ආසාව සම්පූර්ණ නැතුණයි කියලා කියන්නේ නැහැ. නමුත් වැඩි ප්‍රමාණයක් පාලන වෙලා තියෙනවා. වැඩි ප්‍රමාණයක් පාලන වෙලා තියෙන්නේ මොකද්ද? තමන් දැනුවත් ඒ බව ඇතුළට දිලා තියෙනවා. මම තෝරන්නේ නැහැ. මම තෝරන්නේ නැහැ කියලා කියන්නේ මේ තේරිල්ල මට දීලා දෙන කෙනාට කියන්නේ. මේ තේරිල්ල මට දීලා දෙන්නේ කවුද? අවිද්‍යාව. අවිද්‍යාව තමයි කියන්නේ මෙන්න මේ පොඩි දේවල් කන්න ඕන මේ දේවල් කෑම ගුණයි මේ දේවල් තමයි සමපෝෂණ ආහාර කියලා කියන්නේ. ඒ නිසා මේවා කන්න ඕන මේ જાතිය කන්න ඕන අරව කන්න ඕන ඒව කාලේ ඉතරක් හරියන්නේ නැහැ මේක කෙසෙල් ගිඩි උකන්න ඕන රස්ලබ් ගැල්ලක් આવොත් තමයි ඒක සිගිලි යන්න පුළුවන් 100ට 100ක් පට්ටපල් දුරු මේ ආන්දු වෙසිගිලි යන කවුදවත් ඔක්කොද 100ට 100ක් පට්ටපල් දුරු ගල් පැලෙන් දුරු දොස්තරලා කියන්නේ පුළුවන් දොස්තරලා එන්න පුළුවන් ආන්දු ඉතල අභියෝග කරා ආන්දු කියන ප්‍රායෝගික තමයි අත්දැකීමෙන් ඔය එකක්වත් සත්‍යක් නෑ
අර විල කියව මේක ඇදෙනවා අර කියව මේක වෙනවා මේ දෙය හොඳ වෙනවා ඔය කියන සියලු දේවල් දුක්. ඒක නිසා ඔය සියල්ල හොඳ වෙනවා තමන් ධර්මවල ධර්ම ප්‍රතිපදයි. ඔය කියන දොස්තරලත් එක්ක ප්‍රතිවිද වෙලා ඔය කියන බෙහෙතුත් අරගෙන මේ ආමුදුරු මහාන වෙන කලින් සියලු ලෝක මේ ආමුදුරට තිබ්බා. දැන් ඉන් කයින් බයින් ලෝකයක් මේ ආමුදුරට නැහැ. ඉන්දිරිසාවකත් හැදෙන්නේ නැහැ මේ ආමුදුරට. මේ ආමුදුරු මතකයේ හැටියට රුපියල් 6000 ගන්න කිතර බෙහෙත් ගත්තා මේ වැඩේ පටන් ගන්න. කොලෙස්ටරෝල් තිබ්බා, ඩයබටික්ස් තිබ්බා, ගැස්ට්‍රයිටිස් තිබ්බා. කියන රැට නෙමෙයි දවසට 7-8 වේලක් කනකොට ගැස්ට්‍රයිටිස් තිබ්බා. මේට ඇවිල්ලා 2 වේලක් කනකොට ඒක නැතුව ගියා. 1 වේලක් කනකොට කොහොමද? ඉතින් ගැස්ට්‍රයිටිස් කියලා කියන්නේ බඩගිනිනේ වැදෙනා කියලා කියන්නේ. ඒ නිසා මේ හාමුදුරන්ගේ හැබැයි බඩගින්නේ නිසා ගැස්ට්‍රයිටිස් නැතුයි. ඒ පීනස කියලා තිබ්බා ඔකට බෙහෙත් ගැත්තා. රෝග හතරකට බෙහෙත් ගැත්තා මේ හාමුදුරු නිරන්තරයෙන්. ඒ සියල්ල නතර කරා මහනෙලා මාසයක් ඉඳගෙනුට සියලු දේවල් නතර කරලා මහාන වෙන්න කලිනුත් ගොඩක් දේවල් නතර කළා. මහාන වෙනකොට මේ ආන්දෝලන තිබුණු රෝගවලින් ඩයබටික්ස් ඉන්නවා. මහාන වෙලා මාසයක් යනකොට ඩයබටික්ස් එහෙම නැත්නම් ජීවඩියාවක් දුක්. හොඳන්නේ ඒවා ආශ්චර්යයක්ද? එහෙම නැත්නම් මේ ස්වභාවය හැදිලි. ඉතින් මේ පිළිතුරු මතක තියාගන්න. ඔය එකම රෝගයක්වත් හැදෙන්නේ ඔය කියන දේවල් නිසා නෙවෙයි. එකම රෝගයක්වත් ඔයයන් හොඳ වෙන්නේ හොඳ වෙනවා නම් බුදුහාමුදුරුවෝ ඒ වෙලාවේ දේශනා කළා. මේ රෝගය කියන්නේ ව්‍යාධිය කියන්නේ ගණන් ගන්න එපා. මේකට බෙහෙත් තියෙනවා. දැන් මෙන්න මේ බෙහෙත් අරගෙන මේක හොඳ කරගන්න පුළුවන් කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. බුදුහාමුදුරුවෝ රෝගෙට දේශනා කරපු එකම දේ තමයි රෝග නැති වෙන්න නම් උත්පත්ති නැති කරගන්න. ජරාව නැති කරන්න නම් උත්පත්ති නැති කරගන්න. මරණය නැති කරන්න උත්පත්ති නැති කරගන්න. ඔය කියන බෙහෙත් දීපු එකම දොස්තර කෙනෙක්වත් තාම ජීවත් වෙලා නැහැ. ඔය බෙහෙත් නියම කරපු එකම දොස්තර කෙනෙක්වත් නොමැරි ඉඳලා එනනම් ඔය කියන දේවල් කරපු සියලු දෙනා නොමැරි ඉන්න පය. කෙනෙක්වත් නැහැ හම්බෙන්නේ අපිට. සව සියල්ල බොරු කියලා ඒකට විශ්වාස කරනවා. සංසාරයෙන් ඈතර වුණොත් ඔය සියල්ලම හරි. එතන විතරයි සත්‍ය තියෙන්නේ. සංසාරයෙන් ඈතර වෙන්න නම් ඔන්න ඔය සීලය ආරක්ෂා කරගන්න ඕන. සීලය ආරක්ෂා කරගන්න නම් ඔය කියපු ප්‍රතිමෝක්ෂ සම්වර සීලයයි ඉන්ද්‍රිය සම්වර සීලයයි ගමන් 100ක් කියලා කියනවා. ප්‍රතිමෝක්ෂ සම්වර සීලයේ සාමාන්‍ය මට්ටමකදී Taman පාලනය කරලා නතර කරගන්න පුළුවන්. එතන අකුසල් පැත්තක තියෙන්නේ ඉන්ද්‍රිය සංවර සීලය කියන එක එහෙම කරන්න බෑ. ඉන්ද්‍රිය සංවර සීලය ආරාතවන්ගේ රාග ද්වේෂ මොහ තුන තමයි පාලනය. රාග ද්වේෂ මොහ තුන පාලනය කරනවා කියන එක තමයි ප්‍රහත් වෙනවා කියලා කියන්නේ. වීත රාග, වීත ද්වේෂ, වීත මොහ කියන ස්වරය තමයි බුදුහාමුදුරුවෝ පාත්නවා. එහෙනම් ඉන්ද්‍රියන් 100ක් පාලනය විතරයි රාග ද්වේෂ මොහ තුන 100ක් පාලනය. රාග ද්වේෂ මොහ සියසිය පාලුනේ නැත්තම් රාගකම නැහැ. සෝවාන් වෙන්න සිරෝම වෙන්නේ නැහැ. හැබැයි සෝවාන් වෙන්නත් බෑ. නිකන් ඉන්ද්‍රියම් පාලනය නොකර ඉන්ද්‍රියම් සංවර නොවි මොකද සෝවාන් වෙන්න ආර්යකාන්ත සීලය. ආර්යකාන්ත සීලය තියෙනවා ඊට වඩා සෝවාන් වෙන්න වැඩක් වෙනවා. මේ අමුරු කලින් කියපු එක මම හිතනවා බලමු හිතපුනම් නැහැ. සාකච්ඡාරන් දීර්ඝ ලෙස මොකද්ද අපේ ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව වැඩෙන්නේ කලුත් අපි සාකච්ඡා කරන පටන් ගත්ත ඉතින් මාතුගා මේවතර ආවා. ශ්‍රද්ධාව වැඩෙන්නේ පැහැදිලිව මතක තියාගන්න බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මානුධර්ම ප්‍රතිපදාවේ ඉන්න සාකල්. ඒ ප්‍රතිපදාවේ ඉන්නවා කියලා කියන්නේ අලුත්ින් කෙලෙස් ඇති නොවන එක වළක්වා ගන්න. නූපන් අත්සල් ලැබීම වළක්වා ගන්න ඕනේ. කියන්නේ සතර සම්‍යක් ප්‍රධාන වීර්ය තුල සතර සම්මත් ප්‍රධාන වීර්යතුල ඉන්න ඕනේ කියන්නේ සම්මා සිත්‍ය තුල සම්මා දිට්ඨිය තුල ඉන්න නම් අපි දැන් කලින් මුලින් සාකච්ඡා කරපු සියලු දේවල් සම්පූර්ණ වෙනවා. භාවනාවේදී යහපත් කියලා කරන්න ඕන සක්මනේදී 100%ක් මුලදී කරන්න බෑ. අඩු වශයෙන් 1-2ක්වත් තමන්ගේ සීලය ආරක්ෂා වෙනවාද කියලා බලලා මුල ඉඳලා පියවරෙන් පියවර යන්න. දිගට යන උත්සාහ කරන්න එපා, දුවන් උත්සාහ කරන්න එපා, අදේ හිත නිවන් දකින්නයි කියලා උත්සාහ කරන්න එපා. බලාපොරොත්තු සියල්ලම අතහැරලා බුදුහාමුදුරුවෝ දුන්නා වූ අභ්‍යාසයකින් මම කරන්නේ. ඒ අභ්‍යාසය කරන්නේ මගේ ඕන කවන්න නෙමෙයි, බුදුහාමුදුරුවෝ මෙහෙම දේශනා කළ තින් නිසායි කියලා හිතාගෙන මේ ගමන යන්න. සියලු අපේක්ෂාවන් ඉතොත්
බුදුහාමුදුරුවෝ මට දීලා තියෙනවා අභ්‍යාසයක් කරන්න. ඒ අභ්‍යාසය කරනවා මම කරන්නේ බුදුහාමුදුරුවෝ මේක බුදුහාමුදුරුවන්ට කරන්න ආවෝ පූජා. ඒ තමයි ප්‍රතිපත් පූජා කරේ. ආමිත පූජා කරේ මල් පූජා කරන එක නෙමෙයි. ඕක තමයි ප්‍රතිපත් පූජා කියලා කියන්නේ. මුන්නේ ප්‍රතිපත් පූජාවෙන් තමයි අපිට පුළුවන් වෙන්නේ මේ රාග ද්වේෂ මොහ තුන නැති කරගන්න. දැන් අපේ වෙලාව නම් ගිහිලා තියෙනවා විනාඩි 7ක් වැඩිපුර. දැන් මේ සාකච්ඡා කරපු ටීන් අපේ ඉදිරියට කරගෙන යනා වූ භාවනා වලට අදාළව මොනවා හරි අහන්න ප්‍රශ්න මතුවෙනවා නම් අහන්න බලන්න අපි ඉතින් මේක ඔසතර ඉවර කරමු. මේකේ ඉක්ුට්ටි ගණන් ඉවර කරන්න මම හිතන්නේ හම්බ වෙන්නේ නැහැ තව දවස්. දැනෙන ගණක් යනකම්. මොකද මේ කියන දේවල් වල ප්‍රතිඵල නැත්තම් ඉතින් තව තවත් මේකම කියන නිසා වෙන දේවල් අඩුින් කියලා වැඩකුත් නැහැ. එන්න එන්න. මොනවද මොනවද? ඔව් ඔව් වෙච්ච කෙනෙක් මට ආවනා පස්සේ කිව්වේ මොනවද මොන පිටිද? ඔව්. පිටි කියන්නේ ආහාරයක්ද නැද්ද? ආහාරයක්. විකල් භෝජනේ ඇතුළත් වෙනවද නැද්ද? මොකක්ද දැන් ප්‍රශ්න? ඒක තමන්ගේ සීලය කැඩෙනවද නැද්ද කියන එක තමන් දැනගන්න ඕනේ. බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ දැන් මෑනියෝ 8000 දීනේ 10000. 10000. දැන් මුදල් පරිහරණය කරන්නේ නැහැ. එතකොට දස සීලයේ තිබෙනවා විකාල භෝජනේ කැඩෙන. හොයි. දැන දැනයි කඩයි. ඇයි දැන දැන කඩයි? මෑණි විකාල භෝජනේ නැතුව මෑනියෝ පන්තිවල ඉන්නේ. ඒක ආරක්ෂිතයි මේක වඩා. මේ ආඳුරෝ ඉතින්. විදර්ශනාවට තේරෙන විදිහට පංචශීලය රැක පංචශීලයේ සමාදන් වෙලා පංචශීලය ආරක්ෂා කරන එක ආරක්ෂිතයි. අටසිල් සමාදන් වෙලා අටසිල් කඩනකොට බුදුහාමුදුරුව අපිට දේශනා කරන්නේ මේ සීලය ගන්න කියලා. නිවන් දැකීම සඳහා පංචශීල ප්‍රමාණවත් කියලා බුදුහාමුදුරුව දේශනා කරනවා කීයේද? මෑණියෝ තාම කීයේද ඉන්නේ? සිල්වත්තර මෑණියෝ කීයේද ඉන්නේ? කීයේද බුදුහාමුදුරුව දේශනා කරන්නව සීලේ පංචශීලය? පංචශීල ප්‍රමාණවත් පංචශීලය නිසා තමයි අනාථපිණ්ඩික සෝවාන්නේ මහානාම සාක්කයා සෝවාන්නේ සෝවාන්නේ අනාගාමී කියලා අන්තිමට ඒ විසාකාව සෝවාන්නේ අවුරුදු 7දී ඒ වගේ උත්තරන්නේ ඒ නිසා සෝවාන් වෙන්න ගැටලුවක් නැහැ. සාත් වෙනකොට මෑණියන්ට ඕක කරගන්න පුළුවන්. ඉස්කත් ඔය බෙහෙත් වුණ නිසා කියන එක මෑණියෝ එතකොට මේ බුදුහාමුදුරන් විකුණන් කැමන්නේ කරන්න හදන්නේ. ඉතින් දැන් බුදුහාමුදුරන් විකුණන් කියන එක පැත්තකට අනිත් පැත්තට දොස්තර මාත්‍රයෝ කියනවා. දොස්තර මාත්‍රයෝ කියන්නේ බෙහෙත් වුණ බෑ කියලා ඉන්න මේ ආහාර නැතුව. බුදුහාමුදුරුවෝ කියන්නේ නැහැ නේ බෙහෙත් වුණ බෑ කියලා ආහාර නැතුව. බුදුහාමුදුරුවෝ කියන්නේ නැහැ නේ. බුදුහාමුදුරුවෝ කියලා නැහැ ලෙඩවලට බෙහෙත් තියනවා කියලාද නැහැ. බෙහෙත් ගන්න නිසා ආහාර ගන්න නැහැ කියලා කියන්නේ නැහැ. ඕකට හොඳ කතාවක් තියෙනවා අපි මීතිරි කරලා දීච්ච පරණ එක මම මතක් කරගන්න මෑණියට උන්නම් ඒක වල පාවිච්චි කරලා. ඕවැඩි වෙලා තියෙනවා මෑණි මීතිරි කරලා හිටපු අපේ පොඩි හාමුදුරුවෝ. පොඩි හාමුදුරුවෝ විශ්වවිද්‍යාලේ ගිහිල්ලා අසනීප වෙලා තද බල විස ඉන්නකොට දොස්තර මහත්තයා බෙහෙත් කියමු කරලා ගවලු කුඩියම් මේනේ මේ දේ පාවිච්චි කරන්න ඕන මේ පාවිච්චි කරන වල කුඩියම් සනිප කරන්න බෑ ඒක මේ දේ කොහොම කරයි ඒ නිසා මේ දේ පාවිච්චි කරනවා නම් රාත්‍රියේ ආහාර ගන්නෙ නෑ කුඩියම් දුකවලු මට නම් ඉඳ තින්නේ කරන්න බෑ ඒ වෙලාවෙම හැබැයි ලොකු හාමුදුරුවෝ ඉඳලා තිනවා අනිත් පැත්තේ වාක්‍ය ඉස්සෙල්ලා ලොකු ස්වාමීන් වහන්සේ ඉන්න අනිත් වාක්‍ය එහා පැත්තේ කාමරේ ඒ නිසා ලොකු ස්වාමීන් වහන්සේගෙන් අහලා තමයි කරන්නේ ඉතින් මේ දැන් ඉන්න ලොකු ස්වාමීන් වහන්සේ නෙමේ ඒ දැන් ගොඩක් කාලයකට ඉන්නේ ආරම්භ වෙච්ච මාතර ඥානාරාම ස්වාමීන් වහන්සේ කියලා. නමුත් හැබැයි කැපකාරය කියලා මේක ලොකු හඳුනගෙන ගන්න යන්නේ බයි ලොකු හඳු බයි නේද? ආවාහනි කිව්වා. මොකද දොස්තර මහත්තයා කියනවලු අනිවාර්යයෙන් කැම ගන්න. බේත් බොන්නත් ඕන කැම කන්නත් ඕන බේත් බොනවා නම් ඉන්න බෑ කොහොම හරි මේ කැපකාරයට කිව්වට කිව්වද කැපකාර මහත්තයා කියලා අහුවා ලොකු හඳු. සංඥාස අවසරයි මේකක් තියෙනවා මේ මේක මෙහෙම කියන දොස්තර මහත්තයා ඒ නිසා මේ බුදිය හඳුනගෙන හසිනීපය හොඳටම මේකට බේත් එක ගන්න ඕන මේ දැන් මේකට මේ කෑම කන්න දැන් දෙන්න හදන්නේ පොඩි ආඳු කෑණි වල දන්නේ නැහැ මේ විකාලේ විකාලේ වෙලාවේ ස්වාමීන් වහන්සේගේ අවසරයි
ස්වාමීන් වහන්සේගේ අවසරයක් වුණා. ස්වාමීන් වහන්සේ අවසර දීලා නිවිදෙට පොඩි ආමඳුන දෙයින් කියන්නේ ඔය සංසාරේ කෑව හොඳටම ඇති තවත් සංසාරේ කන්නේ පාසි. ඉන්න ලොකු ආමඳුන දීලා තියෙන උත්තරේ මේක හැබැයි සමාජ විරෝධී උත්තරයක්. මේ සියලු න්‍යාය ධර්මයන්ට විරෝධ මේ කෙනෙක්ගේ ජීවිතයත් ගැටලා කරන්න නෑ. ලොකු ආමඳුන මේ ජීවිතය ඇයි නෑන්නේ පොඩි ආමඳුන. මොන ලොකු ආමඳුන උත්තර තමයි දෙන්නේ. තොරතුරු දීන දිහා බැලුවොත් පොඩි ආමඳුන කාලත් නෑ. හැබැයි ඒක නිසා පොඩි ආමඳුන අපවත් වෙලත් නෑ. මේ දුව වෙන තියෙන දන්නේ නෑ. ඔන්න ඕක තමයි මේ ආමඳුන කියන්නේ ප්‍රදේශේ මොකද මේ ආමඳුන මේ අවුරුදු දෙකක් කරද්දී නතුව උත්තර ලොකු ප්‍රදේශයක් දෙන්නේ නෑනේ. එදා මේ මාතර ඥානාරාම ආමඳුන දුන්නා උපදේශය මේ දෙන්නේ උන්වහන්සේ අපවත් වෙලා දැන් අවුරුදු 23ක් පෙර හපොත්. උන්වහන්සේ තමයි මේ යෝගාසන සංස්ථාව හදලා තියෙන්නේ. ඒ කාලේ හදපු කාලසටහනතාවු මේ පාල්තියක්. අවුරුදු 46ක් හදපු සපතිකර පරණ කාලසටහන මේ පාල්තියක්. ලංකාවේ මෑත කාලයේදී මේ භවයේදීම නිවන කියන මතය ආපහු ගෙනල්ලා මේ වගේ එකක් හදලා තින්නේ මාතර ඥානාරම් සංඝංශේ කඩවැද්දී දිනරතන කියන මේ પરම්පරාවකින් තමයි මේ නිවන දැක්වා මේ යන්නේ මේ ආගමකට කොහෙන් හරි එතෙන්ට සම්බන්ධ වෙන හම්බුලද නිසා මෑණිය තීරණය කරන්න මොකද ඕකට කරන්නේ මට කෞචලික උපදේශයක් දෙන්න මම නම් මෑණියන්ගේ தත්යේ එතන ඉන්නේ මම කරන්නේ පංචශීල සමාදන් වෙලා බෙහෙත් බොනකොට කන්න ඕනයි කියලා කියනවනේ මොක කිරි නෙමෙයි බසුත්ත බෙහෙත් බොනවා මම බෙහෙත් වලින් දෙද හොඳයි කියලා හිතනවනේ අම්බතු කාල වේටි එක දුනා ඒක ලෙඩෙත් හොඳ වෙනවා නිවන උනේ නැහැ නැත්තර මේකට නිවන් දැකෙන්නේ නැහැ ලෙඩේ සරි පිළිගන්නේ නැරෙන්නේ ලෙඩේ ගන්නේ වෙලා බැරින්න අසහනෙ වෙන්නේ නැතුව බැරෙනවා නම් හැබැයි ඉතින් බේතුනේ නතර කළා නිවන් දැකින එක කලේදී ඒකෝට සදා කාලෙටම ලෙඩ හැදෙන්නේ බුදුහාමුදුරුව මේ වේටි දෙන්නේ සදා කාලෙට මේක අර ආත්මයකට මේක දෙන්නේ ඒ නිසා තීරණය කරන්න ඕන මොකක්ද කළ යුත්තේ කොම්මෑණියෝ ඔය මතයක් මෑණියන්ගේ අභ්‍යන්තරයේ තිබෙනා වූ කලින් ගිය මේ කුණු කොටක් තියෙනවා ඔකේ ඇත්තට මේක නිසා ඔක කල්පනාවට ගන්නද මොකද කියන්නේ මෑණියන්ට ඒක නතර කරගන්න බෙහෙත් නෙමෙයි නතර කරන්න කිව්වේ කල්පනාවට ගන්න තමන්ගේ මේ මාර්ගයේ ප්‍රතිඵලයක් ලැබෙනවා නම් ඒ මාර්ගයේ ඉදිරියට යාමින් මගේ සංසාරයේ බියදෙක් තවම සංසාර බිඳයි කියලා නැන්නේ මෑණියන් භාවනාව සාර්ථක වෙලා නැත්නම් මේ ජීවිත දනටම තවම සංසාර බී දැකලා. භාවනාව සාර්ථක වෙන්නේ සංසාර බී දැක්ක කෙනාට විතරයි. සංසාර බී කියන සතර අපා බී දැකීම. මේකෙන් මම ගොඩ ගියේ නැත්නම් මේ මරණයට පස්සේ මම කොහේ යයිද කියන එක පිළිබඳව මට බය ගැක් ඇති වෙනවා. මේක ස්ථීර වශයෙන් ඇති වෙන බියක් ඒක මට පාලනය කරන්න බැරි බියක් මට ඇති වෙනවා. මොකද දැන් ওই භාවනා කරන්න පටන් ගත්ත වෙලාව තේරෙනවනේ මේ ඉන්නා වූ කෙලෙස් ප්‍රමාණය. මතුවන්නා වූ අනුසය කෙලෙස් අතර තමන්ට හිතා ගන්න පුළුවන් තමන් අපාය යන එකක් නැහැ කියලා. තිරිසන් ලෝක යන එකක් නැහැ කියලා. අමනුෂ්‍ය ලෝක යන එකක් නැහැ කියලා. ඒ ඉන්නා වූ සියලු රාගයන් හරහා තමන් යන්නේ කොහෙද? අමනුෂ්‍ය ලෝකෙට. ඔය ද්වේෂයන් හරහා තමන් යන්නේ කොහෙද? අදිවාරේ අඩුවසෙයි. සත්ත්ව ලෝකෙට. තිරිසන් ලෝකෙට. තමන්ට දැන් ස්ථිරයිනේ මම මැරුවට පස්සේ. මැරෙන ඉඳඟ භවෙන්න වෙන්න පුළුවන්. නමුත් ඉත පස්සේ භවෙ වෙන්න පුළුවන්. ඊළඟ භවෙම දිවි ලෝකයට යන්න පුළුවන් සමහරවිට. නමුත් දිවි ලෝකේ ඉඳලා මම මේ තිරිසන් ලෝකෙටයි අමනුෂ්‍ය ලෝකෙටයි යන එකට මට ස්ථිර සාක්ෂියක් තියෙනවද මගේ ළඟ? අපාය නැහැ කියලා කිව්වම අපි. උගලෝක අපසල් කළ නැහැ කියලා. අපසල් කරා නම් ඒ මතක් වී වෙනවට එහෙම නැත්තම් හිතුව අපි ඒව නැහැ කියලා. අර දෙක ස්ථිරයි මට. මේ දෙක ස්ථිර නම් ඒකට බයක් ඇති වෙන්න එපා. එහෙනම් මේ දෙක ස්ථිර නම් එකේ බේරෙන්න තියෙන එකම වෙලාව මේ වෙලාවනේ. දිවි රෝගී කියලා බේරෙන්න බෑනේ. දිවි රෝගී කියලා මම එනකොට මෛත්‍රී බුදුහාමුදුරුවෝ පහල වෙලා තියෙන්න පුළුවන්, නොවෙන්නත් පුළුවන්. මෛත්‍රී බුදුහාමුදුරුවෝ මට හම්බ වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. හැබැයි එදාටත් මගේ සතර බිය නැති වෙලා නැහැ. සතර බිය දකින්න දා බුදුහාමුදුරුවෝ භාවනාවට වාඩිවෙන්න. මේ හාමුදුරුවෝ වචන නොකිය හිටියෝ පස්සේ වෙලාව ගාගත්ත කරා. දැන් ඒකත් අනාත්මෙන් ආවා මේ හාමුදුරුවන්ට බලන්නේ නැහැ මේක.
ඒක නිසා දැන් ওই සතර බිය පිළිබඳව මේ ආන්දෝ වෙන දෙයක් කරේ බලාපොරොත්තු. ওই සතර බිය තමයි මේ අනාත්මෙන් එන්නා ওই සියලු රාග ද්වේෂ හරහා තමයි පෙන්නන්නේ. මම මේ වෙලාවේ ওই ඉන්නේ සිතුවිල්ලක් එන වෙලාව බලන්න ওই ද්වේෂ සිතුවිල්ලක් එන වෙලාවක සමන් හොස් ගාලා මැරුණොත් මොකද වෙන්නේ කියලා. ඕකට විදර්ශනා වුණේ ওই රාග සිතුවිල්ලක් ආසාවක තියෙන වෙලාව බලන හොස් ගාලා මැරුණොත් මම කොහෙද උපදින්නේ කියලා. අමනුෂ්‍ය ලෝකේ අර පෙරේතෙක් වෙන්නේ නැතුව අර වෙන කොහෙද උපදින්නේ කියලා. මේ තරම් දෙයක් බුදුහාමුදුරේ මුලින්ම මේ ධම්මාන්තම් ප්‍රතිපදාවෙන් බුදුහාමුදුරේ මුලින්ම පෙන්නන්නේ සතර බිය. සතර බිය බලන්න තමයි මේ පැත්තකට ඇවිල්ලා වාඩි වෙලා සද්ද නැතුව නිසොල්මනේ වෙන දේ බලාගෙන ඉන්නේ කියලා. බුදුහාමුදුරේ කියන්නේ එකපට අයින් කරන්නේ. වෙන දේ බලාගෙන යන්න තමයි බුදුහාමුදුරේ මේ ආනාපානෙ දෙන්නේ. කිසිම වැඩකට මොනේ නැති කිසිම ප්‍රයෝජන නැති මිනිස්සයා සත පහකටවත් ගණන් නොගන්න. ආනාපානය ගැන අපි දන්නේ මේ මේක නැවුවට පස්සේනේ. නැත්තම් උස්ම ගන්නවා මිසක් අපි උස්ම අරගෙන ජීවත් වෙන මිසක් මට මතකයි එක දවසක් කොහොම අපි ඉස්කෝලේ බිඳුව ගෙන ගියා උස්ම ගන්න එක මතකෙන් කරන්න තිබ්බනම් මෙලාට උස්ම නොගෙන මැරලා වංගි. දැන් ජීවිතේ උස්ම ගන්න වෙලාවක් නැහැ. උස්ම ගන්නවා දන්නේ නැහැ. දුවාඳුරු ඉස්සයි කියන්නේ උස්ම ගන්න එක දිහා බලන්නේ නේද? උස්ම ගන්න දිහා බලන් ඉන්නේ නැහැ කියලා කියන්නේ උස්ම දිහා බලන්න කියන එක නෙමෙයි. සතර අපාදිය තමයි මුලින් බලන්නේ කියන්නේ. සතර අපාදිය බලනකොට බොඩ බයක් ඇති වෙයි. බයක් ඇති වෙනකොට මම කියන උඩ මාර්ගය. ඔකට මෙන්න විසඳුම මගේ ළඟ තියෙනවා. මම ඔකට බෙහෙත් දෙනවා. මෙන්න මේ පාරේ දැන් යන්නේ. එතකොට සතර අපාදිය ඇති වෙන්නා වූ අර කෙලෙස් ටිකට තව තව කෙලෙස් එකතු කරන එක නතර කරන්න ඕනේ. දැන් කරන්නේ සතර අපාදිය නිදැක්ක නිසා තව තව කෙලෙස් එකතු කරනවා. ඒකේ සරල තවත් මේකේ අපාය කොහොම හිටත් ත්‍රිසන් ලෝකයේ අමුතු ශ්ලෝකේ වැඩි වෙනවා. ඒකෙන් දැන් වෙන්නේ ආනාපානෙ දින ආසාවනි සමාධි දින ආසාවනි සති දින ආසාවනි කොයි දෙන්නේ පුදි ආසාවනි තියෙන්නේ. ධ්‍යානගත වෙලා ඉන්නවනම් ඒ වෙලාවේ ආසාව ඉන්නවා තියෙන්නේ. දැන් මේ සමාධි 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 කියලා මේ පොඩ්ඩක් හදා ඉන්න එක තුළ තියෙන ආසාවනේ තමයි. තනිකර රාගෙන් තියෙන්නේ. ඒ වෙලාවම අලුත් මොකද වෙන්නේ තෝ. අන්න ඒක තමයි මෙනෙහි කරනවා කියලා. ඔකට තමයි යෝනි සෝමනසික හරි කියන්නේ. ඔක තමන් කල්පනා කළේ කල්පනා නෙමෙයි කල්පනා කියන එක වැරදි නේද? තමන් ඕක මිනිසි මානසිකාරයට යොදන්නේ. මෙනෙහි කළ බලන්න. ඊයේ නෙමෙයි සංසාරය තුල මම අද කොතනද ඉන්නේ? සංසාරය තුල මට එක චිත්තක්ෂණයක් හෝ සතුටු වෙන්න පුළුවන් තැනකට මම ගිහිල්ලාද? මරණය අමරණය කරන එක පැත්තකින් තියන්නකො. දසමයක් හෝ සතුටු වෙන්න පුළුවන් තැනකට මම ගිහිල්ලාද? අඩු වශයෙන් කෙලෙස් ප්‍රමාණවත් කරන්න පුළුවන් තරමට මම පාලනය කරලා තියෙනවා. කෙලෙස් එන එක නතර කරේ නැත්නම් කොහොමද? ඇතුළේ තියෙන පාලනය. ඇතුළේ තියෙනවා නෙන්නේ. ඇතුළේ තියෙන උඩ තවත් බාග ගත්තම ඒක එක 10 20 50 වෙන වර්ග වෙනවා නේද? ඒ නිසා සතර බිය ඇති කරගන්නවා. සතර බිය ඇති වෙච්ච කෙනාට තමයි මේ සස්සයි. සතර බිය ඇති වෙච්ච කෙනාට තමයි බුදුහාමුදුරු සංඝ කියලා කියන්නේ. මේකටත් නෙමෙයි සංඝ කියලා කියන්නේ. සතරවන පිළිස සතර බිය ඇති වෙච්ච කුබිකිනි උපාසක උපාසක එනවා අටපුද්ගල ඒ කොණ්ඩයන් ඕන කෙනෙකුට අටපුද්ගල වෙන්න පුළුවන් ඒ කියන්නේ ධම්මග්ගම් ප්‍රතිපදාවේ දෙන වෙලාවේදී මේ පින්න තුන පින්නේ ඔකේ අවසාන එක ඒ කියන්නේ සෝතාපට්ටි මාර්ගය ඒක සෝතාපට්ටි වුණාට පස්සේ ඵලය නැති හාමුදුරන්ටයි කියලා ඒක වෙනසක් නැහැ සෝතාපන්නේ ගන්න නැති හාමුදුරන් මොකටත් සූරදායන් කියයි කියලා ඉන්නේ උත්තර තමයි දෙද්දසිරාතේ ඒක වෙනසක් නෑ. ඒ ධර්මාර්ගයන් මාර්ගයේ ඉන්නකොට තමයි තමන්ට තේරෙන්නේ සතර අපාභි ආරේ. සතර අපාභි කියන්නේ මේ පාරේ ඉන්න නරකෙක් දැකලා, කුඩුලෙක් දැකලා, මුදුත් පිනානේ, මුදු කන්න නෑනේ කියලා මේවා වෙන එක නෙමෙයි. සතර අපාභි කියලා කියන්නේ ඇත්තටම මේ ධර්මාන්තම් ප්‍රතිපදාව තුළ ඉන්නකොට තමන්ට ඇතිවන්නා වූ අවබෝධය තුළ තමන් දකින්නා වූ බිය. මේ බිය මේ පිටු දෙකල නෑ. දැන් අනවශ්‍ය කොටස දැන් මෙතන ගිහලා එකතු කරන්නේ. ඒකත් ඉතින් හේතුවල දහම කියන එක ගන්න. ඒකත් හොඳටයි කියන එක ගන්න. තමයි හේතුවල දහම. ඥානාත්මය කියලා කියන්නේ. මේ ආයුධයෝග දේශනාවේ කියලා ඇවිත්. මේ ආයුධය පාළියේ නැහැ විදිහට කියන එකයි කියන්නේ.
ශ්‍රවණ පින්ද. හා මම අපි දෙන්න අතර ගමු. මම විනාඩි 22ක් කියලා හිතුවා. ප්‍රශ්නයක් නෑ නේද මෙතන නතර කරමු. එවනම් මේ පිළිතුරු මේ අවස්ථාවේ සීපත් කර ගන්න ඕනේ. දැන් අද දවසේ මේ සාකච්ඡා කරපු දේවල් මේ ආකාරයෙන් මෙනි මානසිකාරයට විමු කළා. මේ මානසිකාරයේ විමු කිරීම හරහා දැන් අපි මේක වැඩසටහන මෙතන නතර වුණාට දවසේ කාලසටහන නතර වෙන්නේ නැහැ. තවත් මම හිතන්නේ පරයන්කෙකුයි සක්මණු පිටියන නේද? ඒක කළා. මේ අවස්ථාවේදීත් හෙට දවසේ කරන්නා වූ ඒ අනිකුත් ඒ ධර්මානුකූල ප්‍රතිපදාවලදත් මේක පුළුවන් උපරිම ආකාරයෙන් පාවිච්චි කළා අපි අවසාන වශයෙන් මතු වුණා වූ මේ සංසාරෙන් බිය කියන එකවත් පොඩ්ඩක් හරි දැකේ දැනෙන්නේ කියලා දැනුණා නම් එතනම තමන්ගේ සීලෙ පිහිටවන්න සීල්සි සංසාරෙදි දැනුණා නම් එතනින් එහාට යන්නේ නැහැ සීලෙ පිහිටවන්න සීල කියන්නේ සීල ශික්ෂාව සීල ශික්ෂා පිහිටෙවයි කියලා කියන්නේ ආ ධර්මයන් සම්පතපදායේ ඵලයට එනවා දැන් එතන මේක අවබෝධ වෙන එකක් ඒ නිසා ධර්මයේ දුර දුර යන එකක් නෙමෙයි අද මේ තිබුණාව තත්ත්වයේ හිට උඩු අටු ගොරු වෙලා 100ක් අනිපත් යනකෝ ඒ වගේ ධර්මයක් මේ නිසා ඒ තත්ත්වයටපත් වෙන මේ දිනුත මේ ධර්ම දේශනාවත් ඒ සියලු කුසලම හේතු වේවා වාසනාව වේවා කියලා අපි සාදුකාරයක් පවත්වනවා. ඉතින් අපි දැන් මේ පිටුදුන් දන්නවා අපි කලින් දිගුම සාකච්ඡා කරනවා මේ වගේ අවස්ථාවල් අපිට සාසම්බන්ධ වෙන්නා වූ සත්පුරුෂ මණ්ඩල රාශියක් ඉන්නවා අපි ඊ නම් සිපත් කියලා සාදුත් ඒ සඳහා කාලය වෙනම යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි සියලුම කණ්ඩායම් සිපත් කරගනිමු ඊ සිපත් කියලා තව කණ්ඩායම් සියල්ල සිපත් කරගෙන ඒත් එක්ක මේ පින්නතුන් නවින් මේ පරිලෝක ගියා වූ පින්නතුන් ඉන්නවා නම් ඥාතින් සායිතුතුන් අය සිපත් කරගෙන මේට පිණිනුපිනි උදව් උපකාර කරන්නා වූ සියලු දෙවි දේවතාවුන් සිපත් කරන අපි ඉස්තාවසාජාදී ගාථා සජ්ජායනා කළා සියලු දෙනාට පින්නන් මුදන් කරමු සාවතාචම් මේ සම්පදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සාවතාචම්මේ සම්පදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සාවතාචම්මේ සම්පදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාශත්තා ච බුම්මත්තා දේවා නාගාමී තිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ආකාශත්තා ච බුම්මත්තා දේවා නාගාමී තිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ආකාශත්තා ච බුම්මත්තා දේවා නාගාමී තිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ධම්මෝ ඥාතීනං හෝතු පිසාවුං ඥාතියෝ ධම්මෝ ඥාතීනං හෝතු පිසාවුං ඥාතියෝ ධම්මෝ ඥාතීනං හෝතු පිසාවුං ඥාතියෝ හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාදමෝ සතං සමාදමෝ හෝතු යාවනි පානසෝ හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාදමෝ සතං සමාදමෝ චියාවනිපානස මිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාදමෝ සතං සමාදමෝ චියාවනිපානස සියලු දෙනාට නිර්වාණ අවබෝධයම සාක්ෂාත් වේ.